I want you to know. Pana daruo deng ogollo deng hata sreeniye me wenakota weda koras tika hodin karagena yanawa balanna etakota ogollonta mama dakunu palat adhyapana department paper ekak ekkalla mata laba dunnot mata eka balla lakunu samaga katha karanna puluwan eka prashnayak ne hari එතකොට එහෙමනම් ඔයගොල්ලන්ට පුතේ මම ඔන්ලයින් තියනවා. එතකොට මේ পেපර් එක බලන්න 17 වෙනිදා හවස 4ට අපි සාකච්ඡා කරනවා මේකයි ඊළඟට තව পেපර් එකක් ගෲප් එකකට දාමු පුතේ ඒ දෙකම. හරි? එතකොට ඒක ඔයාලට උදව්වක් විදියට ඒ වැඩේ කරන්න. ඉතින් පන්ති දෙක සාමාන්‍ය විදියට අපි කරගෙන යනවා. හරි? එතකොට පුතා ඊළඟට මෙහෙම දෙයක් තියෙනවා පුතේ දැන් ඕගොල්ලොන්ට හත ශ්‍රේණිය දැන් ඉන්නේ අපි තියරි කොටස් ටිකක් කරන ගමන් මම පොඩි තව පැත්තකුත් හිතුවා පුතා ඕගොල්ලොන්ට ටියුට්ස් ක්‍රමයක් පොඩ්ඩක් යන්න හරි ඒ කියන්නේ පුතේ අපි උදාහරණයක් විදියට දැන් ඊළඟ පාඩම ගමුකෝ එතකොට ඊළඟ පාඩමෙන් මම ඕගොල්ලොන්ට පුතා ටියුට් එකක් දෙනවා එතකොට ඒ ටියුට් එක දුන්නාම ඕගොල්ලොන්ට තියෙන පුතේ ඒකේ හිස්තම් පුරවනවා Ari istempuruan. Itu ada ekamayat mang sakas keraja ini anu abude. Dana tapi teori korastika sanihan karmi misalnya ada anu a. Itu ada edika dan me ogolon itu printout mama araja na ogolon itu laba itu. Hari ini dia ada evada korastika karmu, prasna karmu, wedi pura padang lagi. An? Itu ada mage panti ada enak ya anu abude. Mau upari mau mage paten kerang keluar tayak te walat karno animalnya. Bidya apa ekam dan? An? එනිසා මහන්සි වෙන්න හැමදාම එන්න ඇවිල්ලා වැඩ කරස් තුන හොඳින් කරගන්න. හරි? හරි. එහෙනම් පුතේ ගිය සතියේ අවසාන නවත්ත පුතන ගන්න පුතේ මම පොඩ්ඩක් ඔය පොත දෙන්න. චුට්ටක්. හරි? බලන්න පුතේ අපි මෙන්න මේ ටික දැන් ඔයගොල්ලෝ පුතේ දැන් අද දවසේ පටන් ගන්න තැන ඉඳන් ලියා ගන්න. මම කියන්න ලියන්න ඕන තැන පටන් ගන්න ඕන තැන. මේ ටික පොඩ්ඩක් අහගන්න පුතේ. හරි? මේ ටික අහගන්න. ගෙදරට දුන්නේ ඒවා ටිකක් එක්ක දැන් බලමු පුතේ ඒ ටික කියා දෙන්නම් ඔයගොල්ලෝ සිල් දෙනවා පත්‍ර පාදේ තොර පත්‍ර වුන්තය ඊට පස්සේ පුතා මොකක්ද පත්‍ර පාදේ පත්‍ර වුන්තය පත්‍ර පාදේ ඊට පස්සේ පුතා දැන් මේ මේ තියෙන පත්‍ර දැන් ඔන්න ඕම ඔන්න ඔය විදියට ඕම් පත්‍ර තියෙනවා මේ මොකද්ද පුතේ කොන පත්‍රයේ මොකද්ද පුතා අග්‍රය පත්‍ර මොකද්ද පුතා අග්‍රය ඔන්න පුතේ පත්‍රයේ මොකද්ද අග්‍රය තේරුණානේ පුතේ පත්‍රයේ අග්‍රය තමයි මේ ඊට පස්සේ තව මොනවද දැන් අපිට මේකේ ලකුණු කරන්න පුළුවන් මේ තියෙනවා පුතා පත්‍රයේ මොකද්ද ධාරය පත්‍ර ධාරය මේ පත්‍ර ධාරය මේ පත්‍ර ධාරය ඊට පස්සේ තව මොනවද අපිට මේකේ ලකුණු කරන්න පුළුවන් පුතේ දැන් මෙහෙම ගත්තහම මේ තියෙන පුතා මොකක්ද මැද නාරකිය මේ මොකද්ද පුතා මැද නාරකිය මේ තියෙන මොකද්ද පුතා ඊළඟට මේ මොනවාද ශාකා නාරකිය මේ මොකද්ද පුතා ශාකා නාරකිය මේ තියෙන මොකද්ද පුතා ශාකා නාරකිය ඊළඟට පුතා දැන් ඔව් දැන් ඔයාලා මෙහෙම අත මෙහෙම ගත්තහම බුදේ හරි මේ වගේ පත්‍රයක් ඕගොල්ලෝගේ අතට තියාගත්තාම මේ පත්‍රේ පුතා මෙහෙම සමහර ඒවා පත්‍රතලය ගත්තාම මෙහෙම වල. මෙම වල. සමහර ඒවා පුතා හොඳ මේ දිරස් දැන් අර අරකි බලන් පුතේ ෂාක් එක ඔවගේ මොකද වෙන්නේ පුතා හොඳට මෙහෙම තියෙනවා. එහෙනම් මේකට අපි කියන්නේ මොකක්ද පුතේ? පත්‍රේ තලය. මොකද පුතේ පත්‍රේ තලය. එහෙනම් මතක හිටියද පුතේ? කොටස් ටික මතකද දැන් තනියෙන් කරගන්න පුළුවන් නේද දැන් මේව අපි කතා කරලා ඉවරයි මං චුට්ටක් ආපු නැති දරුවන්ට උදව් වෙන්න සිරි දනාටම මේක දැනුම වැඩි කරගන්නත් එක්ක කියාදෙ එහෙනම් පුතා ශාක පත්‍රයක කොටස් ටික අදලා නම් කරගන්න පුළුවන් නේ පුතේ මේ ටික ලේසි නේද පුතේ ආ මේ ටික ලේසිනේ මේ ටික හරියට කරගන්න පුතේ හරි මේ අපි පත්‍ති කරන වැඩ කොටස් ටික පුතේ හරියට පිළිවෙලට කළොත් විද්‍යාව ඒකක් ගන්න ලේසි ඒ නිසා ඔයාලා වගේ ඔයාලගේ අක්කලා අයියලා ගොඩාක් විද්‍යාවේ ඒ අනන් තියෙනවා අවුරුදු 20ක් විතර පුතේ මේ පන්තිය මෙතන තියෙනවා ඒ නිසා ඔයගොල්ලෝ පුතා ඇවිල්ලා සියුදනා වැඩ කරන්න මහන්සි වෙන්න පාඩම් කරන්න උපරිම වගකීමක් ඇතුව පුතේ ඔයගොල්ලෝ මේ පන්තිය වැඩ කටයුතු කරන්නේ
paper දරුවන්ට දෙනවා ඒ දුන්නහම පුතේ ඒවා මම බල්ලත් ඔයගොල්ලන්ට දෙනවා ඒකෙන් තමයි පුතේ අඩුපාඩු හදන්න පුළුවන් ඒකයි මම පැහැදිලිවම කියන්නේ එතකොට ගුරුවරයා විසින් පුතේ පොත් බලන්න ඕන ඇත්තටම ඔයගොල්ලෝ ගෙදරට පොත් බලන්න ඕන ඊට පස්සේ දරුවෝ පද්‍ය ලියන පොත් බලන්න ඕන ඊට පස්සේ පුතේ papers කරන ඒවා බලන්න ඕන ඔය ඔක්කොම පුතේ කරන්න ඕන නමුත් පුතේ දැන් මේ කොරෝනා තත්ත්වෙත් එක්ක ලොකු ලොකු ගැටලුනේ පුතේ පන්ති තියන්න බැරි වෙනවා ඉතින් බැරි වෙනවා කියන්නේ ඔන්ලයින් තියෙනවා පුතේ ඔන්ලයින් තිබ්බට වලව පේන්නේ නැහැ නේ පුතේ මේ දැන් මේ ෆිසිකල් පන්තිය පේනවා වගේ නේ එතකොට පුතේ මෙතනදී අපි කරන්න පුළුවන් උත්තරේ මේ පුතා පන්තියට ආවට පස්සේ ඔයගොල්ලන්ට ඒ වැඩ කටයුතු කරලා දෙනවා නිසා ඔයාලා පුළුවන් තරම් පුතේ හැමදාම ඇවිල්ලා වැඩ කොටස් ටික කරගන්න අනිවාර්යෙන් ඒක මතක තියාගන්න එහෙනම් පුතේ දැන් මේක හරි නේද කො බලන්න සිරිගනා කො බලන්න අනුසන්න ඔයගොල්ලොත් ඔයගොල්ලොත් පුළුවන් නේද පුතේ මේ වගේ එකක් ආවොත් මම කරන්න ආ දේසිද පුතේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි තව මොකද තියෙන්නේ හරි පත්‍ර තලය ඒක පුතා කොහෙද හරි මෙන්න මේ වගේ තත්වයේ අතුරට දාන්න හැබැයි මේ නාරටි වලට වැදින් නැතුව මේව තත්වයේ කොහෙට හරි දාන්න මේක මොකද පුතා පත්‍ර තලය ඔය විදිහට නම් කරන්න දොර පුතා මම ඔන්න ගෙදරට දුන්නා ඔය මේ කොටස් වල මේ මේක එක කොටසක් එතකොට පුතා බලන්න මේක සටහන් කරගන්න අවශ්‍ය දරුව ඒක ප්‍රශ්නේ විදියට සඳහන් කරන්න ශාකපත්‍යයක් අත කොටස් නම් කරන්න හරිද හරි දා ගන්න පුතේ එතකොට ඒ අතපු දරුව සිරිගනා මම හිතන නෝට් එක ලියාගත්තද නැද්ද පුතේ බලන්න මේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඉඩ අරගෙන හරි නැත්නම් මේගොල්ලන්ට ෆොටෝස් අරගෙන එවන්න කියලා හරි අපි ඕක කලින් කතා කරපු එකක් පුතේ මම හිතන ඔයා එන්නත් ඇති සමහර විටද හරි බලන්න පුතේ මෙයාට දෙන්නේ එක බලන්න මෙයාට සම්පූර්ණ දෙවුවා හරි බලන්න පුතේ ඒක එහෙනම් නැත්නම් පිටු ගන්න පොඩක් මෙයාට යවල ඔයා බලලා නෝට් එක ලියන්න හරි එතකොට අද ලියන තැන මම කියන්නම් පුතේ හරිද පුතේ ඊළඟට බලන්න පුතේ ශාක පත්‍රයකින් සිදුවෙන දැන් මේක දාගන්න පුතේ දැම්මද නැද්ද කමක් නැවත ඔයාලා දාගන්න මම කියන ටික අහගන්න අහගන්න ගමන් ලියාගන්න පුතේ තාකල් හරි ඔයත් පුතේ දාගන්න ඔයාලා දෙන්නම් මේක දාගන්න පුතේ එතකොට මට කියනවනේ මම කියන ටික අනිත් අයට කියන්න ලියන්න දෙන්නේ නැහැ ඒක නිසා ඔයාලා දෙන්නම ඔපසට් කරලා දාගන්න අනිත් දා අහගන්න ඔයත් අවශ්‍ය නම් මේක දාගන්න දාගින්න නැත්නම් හරි සටහන් කරන්න එතකොට පුතා දැන් ශාක පත්‍රයක් පුතා කාර්ය සිද්ධ වෙනවනේ ශාක පත්‍රයකින් විවිධ කාර්ය සිද්ධ වෙන. එතකොට ශාක පත්‍රකින් අමළු මොකද්ද සිදුවෙන ප්‍රධානම කාර්ය? ශාක පත්‍රකින් සිදුවන ප්‍රධානම කාර්ය මොකක්ද? දැන් හොඳට මේ දැඩිව ඔළුවට දා ගන්න ඕන පුතේ. ශාක පත්‍රකින් සිදුවන ප්‍රධාන කාර්ය මොකක්ද? ඔව් කියන්න. මන්නේ शाक पात्र प्रधान कार्य मुखाते आहार निपद आहार निपदवा शाके कुमन तीन शाके पात्र भूता शाक पात्र आहार निपद कुमन भूता पात्र शाक पात्र आहार निपदवा ආහාර නිපදවන්නේ ශාකයේ පත්‍රයෙන් ඔන්න ඔළුවට දාගත්තා හරි එතකොට පුතේ දැන් ආහාර නිපදවන්න හැම ශාකයකටම පුළුවන්ද ආ දැන් ඔයාලා පුතේ පරිසරයේ ශාක දකින්නවනේ එතකොට කොළපාට නැති ශාක කියන්න බලන්න අමලු ඔව් කියන්නේ එවින්දි කොළපාට නැති ශාක පත්‍ර කොළපාට නැති ශාක ඔව් ප්‍රෝටීන් අපිට ඉතින් පහදිලියොම කියන්න තියෙන කතාව ඕකයි. මොකද පුතේ ප්‍රෝටීන් ගහ. කොළපාට නෙමෙයිනේ පත්‍ර. එතකොට පුතා දැන් ආහාර නිපදවන්න අවශ්‍ය වායුව මොකක්ද? දැන් මේවා විභාගයටත් වෙනවා පුතේ. ඒක නිසා සිරිදනා දැනගන්න ඕන. මොකද පුතේ ආහාර නිපදවන්න අවශ්‍ය වායුව අපිට හුස්ම ගන්න අවශ්‍ය මොකක්ද? ऑक्सीजन उसमें करना आवश्यक है ना तो बुद्धा ऑक्सीजन तो आहार निपदवान नवाश वायु मकाद आहार निपदवान नवाश बुद्धा मकाद कार्बन डाइऑक्साइड तो बाला ना मारा ही नहीं ऑक्सीजन नौ ना बुद्धे मकाद आता उसमें करना आहार निपदवान नवाश है बुद्धा मनो आदर
carbon dioxide. Enam buta deng api, deng mamonna mangus magan. Mana buluan? Sosinai karan. Mana buluan tak berbahasa sosinai karan? Mata bayar berbahasa sosinai. Enam syak ya agian, deng mesak. Arey mesak. Mesak, malam buta. Deng metana syak ya agian, malam buta mau kocia, mal kocia. Enam buta mesak. Perbasaan sesiannya kerana apa tuh? Mesaat perbasaan sesiannya kerana, mana tuh? Mesaat perbasaan sesiannya kerana, karena mesaat itu tuh perbasaan sesiannya sedih banget. Mereka awasi wahyu, maka itu carbon dioxide. Terus mereka perbasaan sesiannya kalau elian ada mana? Oksigen wahyu, mereka oksigen wahyu mereka elian ada. Mereka usma ganu ada, dan syaknya tiada metana kocir kan? Ya usma ganu ada, kok bantu cekkan dana, udah nanti kira. Syak usma ganu ada, syak usma ganu ada, syak usma ganu ada budi, udah nanti, bantu. Syak usma ganu ada, udah nanti, syak usma ganu ada budi, syak mau kau dikian budi, usma ganu. Itu pada syak usma ganu hari. Itu kotak syak usma kat tera api usma ganna lagi pain atau, ah pain atau bude, ne. Itu orang bude deng, oyalah itu anak bude, balik kari pusing kari, pari inno beti lah. Nata manusia kianu, itu orang bude deng nama manusia beti lah inno kotak manusia ne ni langgat ane, mana inda deng corona ni sa, ibas corona boleh ikhlas deng manusia pari berlah ikhlas kau kita. Hari, ini godak minyak susu merahnya bude, pahari berdila, kauru tu dau karan beri utah ama, tu dau karan neti utah ama bude, pahari mana manusia muka tu berne, berdila, merla, merna bude, ikan merna, ikan, betul nada pas treatment dia karan hospital ikan ni, anak kauru tu, ikan ni sa, tu ala aku no, diga nama leh anak sahdi ni, tu orang muka tu berne, merna, itu orang bude, then, itu orang hitan na otan eh. Dan syak, dengan orang yang ahui mang, satu koi hari inno kau tu merila dengan dikira kau mesti bini balan, usma ganal dikira, kau mesti balan bude, usma ganal dikira, koi kau mesti balan, koi usma ganal, kau mesti balan usma ganal dengan dikira, ah, kau mesti balan, ada hasil, puluan tu, dan bude oya Nida lagi nih hidup, tuh ya usma karno ada nanti kita lakukan apa tuh balan? Mereka naik itu buta, muka tak kian nih. Mereka angilnya tiada, mereka belu ya itu buta. Usma ganne ke balan deh, muka tuh bulu ah. Usma pita karena apa tuh kita lakukan belu ya itu bude? Nikam, oh ya balan? Mereka kalau naik itu tiaga nih bude, mereka pete tiaga nih mereka naik itu awal. Karena usma pita karena orang asli aja kena bude mereka tuh. Mereka dari nong bude. Enang satu usma ganna kuda betanin dana na apa hardaya muka dana ni buta spandane beno hardaya spandane no tapi sekarang tapi katakan mau buat ini mahapahciri kira kuda satu no apa usma ganna kuda buta ini penahalu pimpeno ini mahapahciri malayan ada no buat ini eva katakan dia no eva pasti jenis no enang dana na buat ini apa usma ganna hoyan na buluang cakap usma ganna hoyan na buluang dengan arah cakap usma ganna hoyan na buluang Cakap usma ganna, hoyan ni dek. Terima lebih dek. Terima. Cakap usma ganna, hoyan ni dek. Namu cakap usma gan. Cakap dek panat dia no. Cakap dek panat dia no. Oh, cakap dek panat dia. Enam buta, oh itu kau luar dek. Enam buta, cakap faktor makin sedia nak karya perbasaan session. Thank you all orang. Wah lihatlah dia ni buta, mana note kat dana ni. Ini kan sabalan produk hal. Kau tu dek. Ane. Itu ada balan itu dia, ahar nikado, syak ahar nikado, ahar nikado mana kalau pada syak penno na, kawan dak saya dona, tau na, dalio na, hiru elia on, dah wah apa tu dia, kita lagi no mal bocia, oh ya, ekni mau ada anda ada hangur, ya ahar nikado aida, eh tu dia, ahar nikado mana ya ada muka dawas, hiru elia mas. Itu kepada jale awasnya, ada. Jodoh kita, enak syak apa pun yang amanin ciri kerana pada anak kahwin muka dengan kita,
ආහාර ඊට පස්සේ තව මොනවද මෙයාගේ කරන්න පුතේ මෙයාගේ කාර්ය මොනවද මෙයාගේ මේකේ පුතේ සමහර ශාක පත්‍ර මෙහෙම ඇල්ලුවාම ධනකම් ධනකම් කියන්නේ මොනවද පුතේ ජලය ගබඩා වෙලා තියෙනවා මේක ඇතුලේ මොනවද පුතේ මෙහෙම ඇල්ලුවාම ධනකම් කියන්නේ ජලය ගබඩා වෙලා තියෙනවා එහෙනම් ජලය ගබඩා වෙලා තියෙනවා මෙහෙම ඇල්ලුවාම එහෙනම් ඒකත් කාර්යයක් ශාක පත්‍රයක සිදු වෙන කාර්යය මොකද පුතා ජලය ගබඩා කියන්නේ ජලය ගබඩා එහෙනම් ඒකත් උඩට දාගන්න ඊට පස්සේ පුතා අක්කපාන වගේ ශාකයක් ගත්තා මේ ශාකය වා දානවා පත්මේ පත්‍රයක් අරගෙන පොත අස්සට මොකද්ද පුතේ වාට එක දවසකින් බලන්න පුළුවන් මුල් ඇදලා මොනවද ඇදලා තියන්නේ මුල් ඇදලා ඊට පස්සේ මේ මුල් ඇදලා ඒ ඇදපු මුල් ටික අරගෙන මොකද කරන්න පුළුවන් පුතේ ඒ මුල් මගින් පුතා නව ශාක ගන්න පුළුවන් මොකද්ද පුතා නව ශාක එතකොට පුතා යම් කිසි වර්ගයා බෝ වෙනවා නම් අපි මොකද මේ ක්‍රමයට කියන්නේ නම වර්ගයා බෝ කිරීම කියන කියන කතාවට දෙනවා නමක් පුතේ මොකද වර්ගයා බෝ කරනවා කියන නමට අපි කියනවා පුතා ප්‍රජනන මොකද්ද පුතා ප්‍රජනන එතකොට ප්‍රජනන පුතා වර්ගයා බෝ කරනවා පුතා ප්‍රජනනය මාදි හරි එතකොට ශාක ප්‍රජනනය කරනවාද ඔව් ශාක ප්‍රජනනය කරනවා සත්තු ප්‍රජනනය කරනවාද ඔව් සත්තු ප්‍රජනනය කරනවා එහෙනම් පුතා ශාක ප්‍රජනනය කරනවා සත්තු ප්‍රජනනය කරනවා එහෙනම් පුතා වර්ගයා බෝ කරනවා වර්ගයා බෝ කරනවා එහෙනම් පුතා අපි ඒ ප්‍රජනනය කියන නමට තව වචනයක් අපි විග්‍රහ කරනවා ඒ නම තමයි දරුවා ඉස්සලා කිව්වේ මොකක්ද වර්ධක ප්‍රචාරණය මොකද්ද පුතා වර්ධක ප්‍රචාරණය එහෙනම් පත්‍රකින් කරන කාර්ය තුනක් ඔන්න කියා දුන්නා පාඩන්ද පාඩන්ද පුතේ පත්‍රකින් කරන කාර්ය තුනක් මොකද්ද ආහාර නිපදවීම එකයි දෙක ජලය ගබඩා කිරීම ගබඩා කරනවට තව නමක් කියනවා තැම්පත් කිරීම එකක් බලන්න තැම්පත් කිරීම තව එකක් කිව්වද මොකද්ද වර්ධක ප්‍රචාරණය සිදු කිරීම ඒ කියන්නේ මේක මේ පත්‍රෙන් තව ශාකයක් ලබා ගන්න පුළුවන් මේ ශාක්‍ය පත්‍රයේ මුල් වල බලන්න එහෙනම් ඕන් ඒ ටික කියා දුන්නා මුදී හරිද දැන් ඔක්කොම ලියන්න ඕනේ නැහැ මම ඊළඟට ලියන්න තියෙන තැන කියන්න එතකම් මේ ටික අහගන්න ඊට පස්සේ පුතා ශාක්‍යක ගත්තාම මෙහෙම හරි ශාක්‍යක මෙහෙම ගත්තාම පුතේ මේ ශාක්‍යයේ මෙහෙම පුතේ නාර ටිකක් තියෙනවා මේ නාරකිය මොකක්ද කියන්නේ ප්‍රධාන නාරකිය මෙහ මේ නේන ශාකා නාරකිය ශාකා නාරකිය මේකේ පුතේ මෙහෙම නා මේ ශාක පත්‍රේ මේක ගත්තා පුතේ දැලක් වගේ තියෙනවා ශාක පත්‍රේ මොකද්ද පුතේ දැලක් වගේ තියෙනවා මේ දැලක් වගේ තියෙනවා නම් අපි මොන නාරකිය කියලාද කියන්නේ පුතේ ජාලාපන මොකද්ද පුතා සමාන්තර නාරකිය සමාන්තර නාරටි පොල් පොලේ තියෙන පුතා සමාන්තර නාරටි මේ නාරටි බලන්න පුළුවන් පුතේ ශාකයේ පත්‍රයේ උඩ පැත්තද යට පැත්තද ශාක පත්‍රයේ පුතේ යට පැත්තෙන් තමයි මේ නාරටි පුතා මොකද කරන්න පුළුවන් බලන්න පුළුවන් ශාක පත්‍රයේ පුතා යට පැත්ත ගන්න එහෙනම් පුතා ඒ අනුව ඔබට බලන්න පුළුවන් එහෙනම් පත්‍ර නාරටි කියන්නේ මොනවද කියලා කියා දුන්නා මේ ජාලාප නාරටි සමාන්තර නාරටි කියන්නේ මොනවද කියලා කියා දුන්නා ඊට පස්සේ පුතා මේ සමාන්තර නාරටි මොනවාද තියෙන ශාක මේ සමාන්තර නාරටි තියෙන පුතේ මොනවාද ශාක බලන්න පුතේ මේ සමාන්තර නාරටි තියෙන මොන ශාකද ශාකේ කඩ පුතේ අතු බෙදෙන ශාක තියෙනවා ශාකේ කඩ අතු නොබෙදෙන ශාක තියෙනවා දැන් පුතේ ශාකේ කඩ අතු
නොබෙදෙන ශාකයක් මොකද්ද පුතේ? අතු නොබෙදෙන ශාකයක් පොල්, පුවා, ඊට පස්සේ තල්, කිතුල්, උණ ඒවා පුතා මොකද කියන්නේ? අතු බෙදෙන්නේ නැහැ. ඔන්න පුතේ දැන් ඔයා මේ මෙන්න මේ පත්‍ර තියනවාද කියලා බලන්න පුළුවන් තව කාරණයක් තමයි මොකද්ද? කඳ පුතේ අතු බෙදෙනවද නැද්ද කියලා හොයාගත්තා නම් මෙන්න මේ පත්‍ර තියනවාද නැද්ද කියලා බලුවා. පුතේ කඳ අතු නොබෙදෙන ශාකවල තියෙන පුතේ මොන පත්‍රද? මේ සමාන්තර නාරටි තියෙන ඒවා. කඳ අතු බෙදෙන ඒවා තියෙන පුතේ මොනවද? ජාලාප නාරටි තියෙන ඒවා. තේරුණාද බලන්න පුතේ? තේරුණාද බලන්න? ජාලාප නාරටි තියෙන ඒවා. එහෙනම් තේරුණාද පුතේ? ඔයාල ලියන්න දීලා තියෙන පොඩක් ආයි ඔළුවට දැම්ම ඕන. එහෙනම් පුතේ ඔයාගෙන් ඇහුවොත් මේ සමාන්තර නාරටි තියෙන ශාක පහක් කියන්න කියලා පුළුවන්ද? මොනවාද සමාන්තර නාරටි තියෙන පහක්? ශාකපා, පොල්, පුවා, තල්, කිතුල්, තනකොළ පුළුවන්, ලේන්තරි පුළුවන්. ඒක වගේ ඒවා කියන්න පුළුවන්. එහෙනම් පුතා ඕ මතක තියාගන්න ඔය විදියට. හරිද? ඔය විදියට මතක තියාගන්න. ඊට පස්සේ පුතා ජාලාප නාරටි තියෙන පහක් කියන්න කිව්වක් පුළුවන්ද? ජාලාප නාරටි තියෙන පහක් කියන්න කිව්වක් පුළුවන්ද? එතකොට ගස් අතු බෙදෙන ඒවා තියෙනවනේ කඳ. ඒ ටික අපිට සෙට් කරන්න පුළුවන් ගන්න පුළුවන්. බලන්න පුළුවන්. එහෙනම් ඔය විදියට අවබෝධ කරගන්න. ආ? ඔව්. අපි ප්‍රධාන පුතේ දැන් ඒ චූටි චූටි ශාක වලට වඩා හරි සරලයි පුතේ. අඹ ගහ, කෝස් ගහ, ආ? රබුටන් ගහ, ජම්බු ගහ, පේර ගහ, කජු ගහ ඔවා පුතා ගොඩක් ගන්න පුළුවන්. අර පොඩි පොඩි චූටි නිසා අපි ඊට වඩා පුතේ පත්‍රේ ලොකුයිනේ. ලොකු ඒවා ගන්න. එහෙනම් පුතා ඔය විදියට ඔන්න මතක තියාගන්න මේ කතාව. එහෙනම් පුතා ඔන්න ඒකත් පැහැදිලි. ඊට පස්සේ ගිය සතියේ ඔය ගෙදර ආපු දුන්නේ වටික මම මේ කතා කරන්නේ. බලන්න පුතේ දැන් ජාලාප නාරටි තියෙන ඒවා මොනවද කියලා දැන් පුළුවන් පාඩම්. සමාන්තර නාරටි තියෙන ඒවා මොනවද කියලා පාඩම්. හරි? එතකොට පුතා ඔන්න ඒ ටිකත් ඔළුවට දැම්ම. ශාක පත්‍රයක පුතා මම කිව්වා මේ පත්‍ර නාරටි තියෙන්නේ පුතා උඩ පැත්තද යට පැත්තද කියලා. ඒකත් දැන් කිව්වා. කොයි පැත්තද? යට පැත්ත. පත්‍රේ මොන පැත්තද පුතා? යට පැත්ත. යට පැත්ත. එතකොට ඔන්න ඒකත් අවබෝධ කරගන්න සියලු දෙනා. ඒකත් අවබෝධ කරගන්න. හරි. දැන් පුතේ ඔයා ගිහින් එළියෙන් හොයාගෙන එන්න සරල පත්‍රිකුයි සංයුක්ත පත්‍රිකුයි ටක් ගාලා. හරි. දෙන්නම හරි. ටක් ගාලා ගිහින් හොයාගෙන එන්න. විනාඩියක් දෙකක් ඇතුළත ටක් ගාලා. ඔතනින් බලන්න පුතේ කරපිංච පැලයක් ඇති ඔතන. කරපිංච පැලෙන් එකකුයි ඊට පස්සේ ඔය නිකම් පත්‍රයක් තියෙන ඔය මේ මේ කැලණි තිස්ස ගහින් පත්‍රිකුයි අරන් එන්න. හරි එයා පැත්තේ අර මල් පෝච්චි එක තියෙනවා කරපිංච. ඒකෙන් අරන් එන්න ටක් ගාලා. තියෙනවද? එයා කොනේ මල්. හරි. බලන්න පුතේ සරල පත්‍ර සංයුක්ත පත්‍ර ගියසත්ිය අවසානට කියා දුන්නා පුතේ. සරල පත්‍ර සංයුක්ත පත්‍ර. හරි. සරල පත්‍ර සංයුක්ත පත්‍ර බලන්න පුතේ. දැන් ඔබ පුතේ මෙහෙම පත්‍රයක් ගන්නවා හොඳට බලන්න. මෙහෙම පත්‍රයක් ගන්න. නැත්ද? ගස් ගස් ලබු තියෙනවා. හරි. බලන්න පුතේ. මෙහෙම ඔන්න පත්‍රයක් තියෙනවා නම් මේ පත්‍රේ පුතා සරල පත්‍රද සංයුක්ත පත්‍රද? මේ පත්‍ර පුතා සරල පත්‍රද සංයුක්ත පත්‍රද? කො කියන සිල් දෙනා. මේ පත්‍ර පුතේ සරල පත්‍රද සංයුක්ත පත්‍රද? මේ පත්‍රය. හරි. මෙන්න පුතේ ඔබ අද දවසේ හරියටම ඉගෙන ගන්න. මේක පුතේ අපි කියන්නේ මොන පත්‍රයක් කියලාද පුතේ? සරල පත්‍රයක්. මේක සරල පත්‍රයක්. මේක මොකද්ද පුතේ? සංයුක්ත පත්‍රයක්. සංයුක්ත පත්‍රයක්. මේක සංයුක්ත පත්‍රයක් උදේ. හරි. මේක සරල පත්‍රයක්. බලන්න පුතේ අන්න අර අර පත්‍රෙන් එකක් මේ මේකක් අරන් එන්න පුතේ. අර ගහගාව තියෙනකින් අරන් එන්න. තව පත්‍රයක් අර ඔතන තියෙන බටු ගහ. ඔයා යන්න කොහෙදට මම පෙන්නන්න. හරි. බලාගෙන අර අතන පුතේ යන්න. අර ඔන්න අතන පුතේ ඔයන්න තියෙන ගහෙන් නෑ නෑ ඒක නෙමෙයි. මේ පැත්තේ. අන්න එතන අන්න එකෙන් අරන් එන්න පුතේ. පත්‍රය.
Pan budi. Meka sarala patro luar gatta. Meka sanyukta patro. Are? Meka balanna puthe. Meka mona patriyadda. Meka mona patriyadda. Ah, dan oba hitanna puthe meka mona patriyadda. Patre nama neme man ahanne. Meka sarala patriyadda sanyukta patriyadda. Oh puthe mama visheshayen kiya dunna meya puthe sarala patraya namuth eke namak visheshatwayak dunna mokak kiyalada mokakda visheshatwaya balanna puthe man dunna ogollonta patra talaya puta ardha lesa bedila tiyena ekak tamai meka meka mokakda puthe patra talaya ardha lesa bedila tiyena ekak me wage patra tiyena ekak kiyanna balanna puthe thinne Mewake patra dina sahakya kyan gas labu, wadi neng tayong tay gas labu wala dina mewake sahakya patra, hari dha tura mata ka tia gana, tawara api ka pei nabu dha metan dha, mana dha, tawa mewake tia neng, gas labu hari, tawa mona dha bute mewake tia neng, hari bute, hari timbadu mewake gana. Enam budi mata kita tiagaan oya budi, hari enam balan budi ya, mewa atau taraga enam balan budi itu koda mewa abu itu keraga enam buluan, amikat balan, hari balan budi, buluan sielu deh nafis, mewa karena budi itu, hari mewa itu, hari balan daru, itu kat jam, jam, itu kat oya tuh nama ikat jaman, itu koda tamai handuna karena leis, hari. Bahan bude online ini nasi lu daru, balan usaha karena physical dengna, physical pasti di thawat dayak karena bulan, namun ada inna daru anta physical dengna hambenna, kamatnya bude, ogolonta, abis itu uparima ada parasit kalau dengna, sih udah nggak ada karena, dah hatte ini bude prasna pantiak dina, khususnya prasna pantiak pasale ibagi aru mukar lah ogolongge. Itu kan dah hati ini dapat deh, harusnya hati ini tang ayamnya kan tiennya, mang ini ke dah mang grup dekatnya, itu kan orang boleh dah join mana, dah hati, orang itu dah hati ini dah ini, dah aspatinnya, an, itu ada yang kita sabar aja. Dan papol dah ya, patra aja, hari papol dah ya, patra aja budi, thawa patra tienna, syaknya tienna budi, ini papol das langga mati ini mana? Manyokta, mana tu tu ya? Manyokta. Kapol gahei, manyokta gahei. Tiada buta. Enam mana ada? Mata kita diakan sarala patra. Ardeles bedic. Ardeles bedic. Tiada ni buat. Ardeles bedic. Enam mata kita diakan suri. Makal buat? Oh, nampu tu dia. Wah, dana, dana mati yang kita ikhlas lakukan, wah, yang mana sarala patra, mahu tarik sesuatu yang kita ikhlas lakukan, senang kan? Itu mana awak? Enam buta, apa dia satu alasan terdunia? Itu orang dia agak tidak tidak rule dia agaknya, mandem mereka ada anna, obrol hari dia agaknya buat dia pun nanti dia agaknya sarala patra sahita syakir, mereka cakap bagus aku jadi agaknya buat pala dengan. Mewa dua pilihan. Sarla patra sahita syaka, samyukta patra sahita syaka. Tapi kita kau dah me ada ugal sarla patra lara pa. Ada dua jenis cewa ganne pa metan na ikane. Meke ahane sarla patra dia neva kita kau dah. Orang tanah dia non sarla patra dia neva. Ada dua jenis cewa noge nih. Itu kau diwarai nih kau dah. Samyukta patra sahita syaka. Enam buta. Sarla patra sahita yang wadikah dengan tanggala, mang hayat kita dengan liakan bude. Sarla patra sahita syak hayat. Amber, irwase kos, a, kaju, hari, pebol hari, manyok kahari. Namun bude tawa itu ada tiada ini, apa tiada yang dalam bude. Hari, ikannya, ada mulai ke tiada yang wadikah tiada. Hari pebol hari ya, pebol hari dah, pebol hari dah, beren dah ni pak. Hari, amber, kos, kaju, pir. Jambu, rambutan, memang kirim apa buta sahala patra. Ini saya emak kata lagi. Dan tiri, mereka nama api dona liar na puluang. Kau dah memakai dah me manyokai tapolui. Ada
නමුත් ඊට වඩා පුතේ දේවය කෙලින්ම පත්‍රෙන්නේ තියෙන්න පුතේ නේ තේරෙනවද මෙතන මෙතනට ඊළඟ හරි කරපින්ච කොහොමද කියන්නතාව කරපින්ච හබ හතුරු මුරුංගා සියබල හබ පොල් නියම පොල් වකු ගන්න පුළුවන් පෙර පුතේ තනි පත්‍රයක් තියෙනනේ පෙර උන් හරි තුනයි හතුරු මුරුංගා දිවනේ තමනාගුනේ තමනා තමනා නෑ කියන්නේ හොඳටම තියෙන ඒවා තියෙනවනේ පුතේ ඒවෙන් ගන්න ලේන් තරිදා මම පුතේ මේ හැමදෙස්සම හොඳ මේවා දෙන්නේ ආ ලේන් තරි අමුදු ඉතින් ඔතන ඉඳන් තමයි පුතේ වොන් අද දවස් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ලේන් තරි අමුදු ඔබකට හරි දාන්න ඔයාලා දාන්න තව අඩු ඒවා දිමන් ලියන්න මොකද ඉතින් ඊළඟට පුතා එදා තව ප්‍රශ්න දෙකක් දුන්නා ඒ දෙකත් හරි දාගන්න පුතා මේ සරල පත්‍ර තියෙන මේ සමහර ශාක පත්‍රවල බලන්න පුතේ සමහර ශාක පත්‍රවල පත්‍ර තලය අර්ධ වශයෙන් බෙදිලා තියෙනවා එවන් ශාක දෙකක් ලියන්න කියලා තව ප්‍රශ්නයක් දුන්න පුතේ එතකොට මඤ්ඤොක්කයි පැපොළුයි ද ලිව්වේ පැපොළුයි පැපොළුයි ගස්ලබු පැපොළුයි ගස්ලබුයි පැපොළුයි ගස්ලබුයි කියන පුතේ දෙකම එකයි හරිද එතකොට ඔබ උත්තරේ වෙන්න ඕන පුතා මඤ්ඤොක්කයි මඤ්ඤොක්කයි ඊට පස්සේ පැපොළුයි එතකොට ඔයා ලියා ගන්න පුතේ ඔයාලා ලියා ගන්න ඔයාලා දෙන්න ලියා ගන්න පත්‍රතලය අර්ධ වශයෙන් යන මාතෘකාවක් විදියට යන්න. එතකොට ඒක සම්පූර්ණ කරගන්න ගිය සතියේ නෝට් එකට ඔයල් ලියන්න බා. පත්‍රතලය අර්ධ වශයෙන් පත්‍රතලය අර්ධ වශයෙන් පත්‍රතලය අර්ධ වශයෙන් බල වලියන්න බා වලියලා. මම තුන් මතර කොනේ අපිට තරන්න. තුමෙන් යන්න. පත්‍රතලය අර්ධ වශයෙන් නැහැ පත්‍රතලය අර්ධ වශයෙන් බෙදුණු ශාක නැහැ තව කල්යන පත්‍රතලය 7 2 7 1 කියලා බලන්න ඒ පත්‍රතලය අර්ධ වශයෙන් නැහැ ඒක. ඒ ගිය සතියේ පොඩි පුංචි කොටසක් සම්පූර්ණ කිරීමක් කරන්න පුතේ. ඔයාලා ලියන්න එපා සිදු වෙනා. ගිය සතියේ ආපු නැති දරුවෙක් ඉන්නවා නම් මේක ලියා ගන්න පුතේ. පත්‍රතලය අර්ධ ලෙස බෙදී ඇති පත්‍රතලය අර්ධ වශයෙන් බෙදී ඇති පත්‍රතලය අර්ධ වශයෙන් බෙදී ඇති පත්‍ර සහිත ශාක පත්‍රතලය අර්ධ වශයෙන් බෙදී ඇති පත්‍ර සහිත ශාක පත්‍රතලය අර්ධ වශයෙන් බෙදී ඇති පත්‍ර සහිත ශාක පත්‍රතලය අර්ධ වශයෙන් ලේන් තරි ලියන්න එපා ඒකට ලේන් තරි ලියන්න එපා මම මේ අහපු නිසා
මේක පුතේ ලේන් ටැරි කියලා එක ඈ කොතනද මෙතන තමයි මේ වගුවන්නේ හරි දැන් ලියපු එකට පුතා එන්න ඕන පත්‍රතලය අර්ධ වශයෙන් බෙදී ඇති පත්‍ර සහිත ශාක ඒකට උත්තරය ලියන්න පුතා ඒකට උත්තරය ලියන්න ඒකට උත්තරේ ලියන්න පුතේ පත්‍රතලයේ අර්ධ වශයෙන් බෙදී ඇති පත්‍ර සහිත ශාක එන්න දරුවෝ සිදෙනා බලා ගන්න ඉස්සරහා ගස් ලබු මඤ්ඤොක්ක ගස් ලබු දීලා දෙන්නේ අච්චු පොතේ තකෝල් කියලා ඒකම ගන්න පැපොළුයි මඤ්ඤොක්ක මඤ්ඤොක්ක පැපොළුයි මඤ්ඤොක්ක තකාල දාන්න එතන හරි එච්චරයි එතන ඉඳන් අද දවසේ වැඩ කොටස් ටික යමු. ඔව් සංයුක්ත පත්‍ර හඳුන්වන්න කියලා දුන්නා. ඒක අත දැක්වීම ලියා ගන්න තියෙන්නේ පත්‍රතලය. බලන්න සියලු දෙනා දැන් සම්පූර්ණ කරගමු එතන ඉඳන් සරහට යමු. හරි. පුෂ්ප ගැන කතා කරන්නේ අද දවසේ පුෂ්ප ගැන ප්‍රශ්නත් එක්ක කතා කරන්නේ එතකොට ආන්න පුතේ දැන් ඔයා ගෙදර යම් කිසි අපි ගමු අඹ ගහක් තියෙනවා. හරි? නැත්නම් රඹුටන් ගහක් තියෙනවා. ඔය අඹ ගහේ රඹුටන් ගහේ ගත්තාම මල් ගත්තාම ඔය මල් ඵලයේ බවට පත් වෙනේවා තියෙනවනේ. මල් වල මොකද පුතා ඵලයේ බවට පත් වෙනේ. උඩ මලක් තියෙනවා ඒ මල ඵලයේ බවට පත් වෙනවා. පේර මලක් තියනවා පේර ගෙඩියක් වෙනවා එතකොට ඒ පේර ඵලයක් හදන මල ගැහණු මලක්ද පිරිමි මලක්ද ඒ ගැහණු මලක්ද පිරිමි මලක්ද පුතේ දැන් දරුවෙක් බිහි කරන්න පුළුවන් අම්මටද තාත්තටද කියලා අහනවා වගේ කතාවක් ඔය එතකොට දරුවෙක් බිහි කරන්න පුළුවන් කාටද අම්මට නේ පුතේ තාත්තට දරුවෝ බිහි කරන්න බෑ මේ ලෝකෙ. හරි තාත්තට දරුවෝ බිහි කරන්න බෑ. අම්මටයි අම්මගේ කුසේ තමයි දරුවා වැඩෙන්නේ. තාත්තගේ කුසේ දරුවෝ වැඩෙන්නේ නෑ. එහෙම. ඉතින් සරලව මේ උපරිම සරලව පුතේ කියා දෙන්න. ඒ වගේ පුතා මේ ගැහණු මලක තමයි පුතේ මොකක්ද ඵලයක් බවට පත් වෙන්නේ. හරි ඵලයක් බවට පත් වෙන්නේ. එතකොට පුතා දැන් ඔයා හිතන්න ඔයාලා ගෙදර පේර ගහේ පේර ගෙඩියක් එනවා කියලා. ඔය පේර ගෙඩිය වෙන්න ඉස්සෙල්ලා ඒ පේර ගෙඩිය ඔයාලා දැක්කේ නැති වුණාට පේර ගෙඩිය තිබෙ මොකක් විදියටද? මලක් විදියට තිබෙ පුතේ. ඒ මලක් විදියට තිබ්බ පේර ගෙඩිය තමයි පේර මල තමයි අවසාන පුතේ මොකක් බාටද පත් උනේ? පේර ගෙඩියක් බාට පත් උනේ. එහෙනම් පුතා පිරිමි මල මොකද උනේ? පිරිමි මල රැකේ පිරිමි මල මොකද වෙන්නේ පුතා වැටෙනවා ඉතින් බලන්න පුතේ ඔය වගේ හරියට මේ අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් මේ විද්‍යාව තුළ කතා කරනවා දැන් අපිට විදින කරදර කරන ජාතියක් තමයි මදුරු අපිට විදින්නේ ප්‍රධාන වශයෙන් මොන මදුරු ගැහණු මදුරු ගැහණු මදුරු ඇයි ඒ ගැහණු මදුරුවන්න තමයි ඒගොල්ලොන්ගේ අපි කියනවා දරුවේ බිහි කරන්න අවශ්‍ය පෝෂණය පුතා ගන්න කොහෙන්ද මිනිස්සුදිරේ එතකොට පිරිමි මදුරුව එතකොට ශරීර වලට අපිට දස්ස කරනවද පිරිමි මදුරුවන්ගේ ආහාරය පුතා මොනවද මල්වල ශාකවල සෝරි ශාකවල තියෙන යුෂ ඒක මල්වලම කියන්න බෑ ශාකවල යුෂ
නා ඔය විදියට පුතේ තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ පරිසරයේ තියෙන දේවල් අපේ ජීවිතේට ඇතුල් කරගන්න. ඒ නිසා ඒවා ටික ඔළුවට දාගන්න. එහෙනම් අද දවසේ ඉගෙන ගත්ත ඔබ ගැහණු මලුත් තියෙනවා පිරිමි මලුත් තියෙනවා. ඒතර ගැහණු මලක් අපි හඳුන්වන්නේ පිරිමි මලක් අපි හඳුන්වන්නේ මොන පුෂ්ප විදියටද? එක ලිංගික පද්ධතියක් විතරයි පුතේ තියෙන්නේ. එක ලිංගික පද්ධතියක් විතරක් තියනවා නම් අපි කියනවා මොකක් කියලාද පුතේ? ඒක ලිංගිකයි කියලා. මොකක්ද පුතා? ඒක ලිංගිකයි. අහලා දිනවා පුතේ මේ වචනේ. ඒක ලිංගික කියන වචනේ අහලා නැද්ද? දැන් විද්‍යාවට පුතේ ඔවා කියා දෙන්න වෙනවා. එක ලිංගික පද්ධති විතරයි තියෙන්නේ. එතකොට ලිංගික පද්ධති පුතේ දෙකක් තියනවා නම් ඒ කියන්නේ පුරුෂ කොටසුයි ස්ත්‍රී කොටසුයි දෙකම තියනවා නම් අපි කියනවා මොකක් කියලාද පුතා? එහෙනම් මොකද්ද කියන්නේ? දීලිංගික. දීලිංගික. හරි? දීලිංගික. එතකොට මිනිසා හැමනම් ඒකලිංගිකද දීලිංගිකද? මිනිසාගේ එක පිරිමියෙක් නම් පිරිමි ලිංගික පද්ධතිය. ගැහණියෙක් නම් ගැහණු ලිංගික පද්ධතිය. එහෙනම් පුතා මතක තියාගන්න ඔය විදිහට. හැබැයි පුතා ලිංගික පද්ධති දෙකම තියෙන ශාක තියෙන කවුද එහෙම ශාකයක් එහෙම මලක් තියෙනවා පුතා ලිංගික පද්ධති දෙකම තියෙන මලක් හරි ඒක තමයි පුතා මොකක්ද මේ මල අපි ප්‍රධානව කතා කරනවා අද ගෙදර ගිහින් මේ මල ගලවලා බලන්න මම මේ කියන ඒවා තියෙනවද කියලා වදමල් මොකද වදමල් මොකද පුතා වදමල් වදමල් වදමලේ පුතා මොකක්ද තියෙන්නේ? පිරිමි කොටසත් ගැහණු කොටසත් දෙකම තියෙනවා. එහෙනම් පුතා මේ පිරිමි කොටස ගැහණු කොටස මම දැන් පෙන්නනවා මලක. කොහමද ඔබ හඳුනාගන්නේ කියලා. බලා ගන්න පුතේ සිල් දෙනවා. අපි පිරිමි කොටසට කියනවා පුතා මොකක් කියලාද? උමාංග. ගැහණු කොටසට කියනවා පුතා මොකද්ද? ජායාංග. මොකද පුතා පිරිමි කොටස උමාංගය. වඩ මතක තියාගන්න ලේසි මේ පයන්න මතක තියාගන්න පිරිමි. පිරිමින්ගේ තියෙන මොකද්ද පුතේ? උමාංගය. ජායාංගේ ස්ත්‍රීන්ගේ තියෙන මොකද්ද පුතා? ජායාංගය. මේ කියන්නේ මල් වල එහෙම නැතුවම පිරිමින්ගේ උමාංගය තියනවා කියන්නේ පිරිමි කියන්නේ මිනිසුන්ගේ. මිනිසුන්ගේ උමාංගය තියනවා කියන්නේ. ඊට පස්සේ ජායාංගේ ජායාංගය තියනවා කියන්නේ මේ කියන්නේ මල්. මල්ලල ගත්තාම පුතා මේ පුමාංග කොටසක් තියෙනවා ජායාංග කොටසක් තියෙනවා මේ පුමාංග කොටස පුතා අපි අඳින්නේ කොහමද මෙහෙම පුතා අපි ඕම් මොහොම එකක් අඳලා මෙන්න මෙහෙම පුතා උඩ නිකන් හට් එකක් වගේ අඳින මොකද්ද පුතා අඳින්නේ හට් එකක් වගේ මේ හට් එකයි මේ නැන්දහම පුතා මේක මේ කොටසට අපි මොකද්ද කියන්නේ මේ කොටසට මොකක්ද කියන්නේ ආ මේකට අපි කියනවා පුතා මොකක් කියලාද පරාග දාන මේකට අපි කියනවා මොකක් කියලාද පුතා සූත්‍රිකා මොකද පුතා සූත්‍රිකා පරාග දාන ඊට පස්සේ මොකද පුතා සූත්‍රිකා එතකොට පුතා ඔයාලා දන්නේ මේක පරාග දාන සූත්‍රිකාව කියලා නෙමෙයි ඔයාලා දන්නේ මොනවද කියලාද පුතා රේණු කියලා මලේ තියෙන මොනවද පුතා රේණු එනං අද ඉඳන් මතක තියාගන්න ඔයා මලක දැක්කොත් රේණු ඒ කියන්නේ පුතා පිරිමි කොටස කියලා මතක තියාගන්න රේණු 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 මතකද ඊට පස්සේ පුතා ජායාංගය අඳිනවා පුතා මෙහෙම උඩ චූටි වලක් තියනවා පුතා චූටි සිදුරක් චූටි සිදුරක් මේ සිදුරේ පුතා පල්ලෙහාට හෝම මේක දිග කූරක් වගේ තියනවා පුතා පල්ලෙහාට මෙන්න මෙහෙම පුතේ මොකද්ද මේක නම් කරනවා මේ උඩ තියෙන සිදුරට අපි නමක් කියනවා පුතා මොකද්ද කලංකය මොකද්ද පුතා කලංකය මේ දිග කූර වගේ එකට අපි කියනවා මොකක් කියලාද කීලය කියලා මේ කොටස මොකද්ද පුතා බිම්බ කෝෂය එහෙනම් පුතේ ඔන්න දෙපැත්තේ තියෙන කොටස් ටික නම් කරලා ඉවරයි මොකද්ද පුතා පරාගදාන සූත්‍රිකාව කුමාංගේ මෙතන කීලය කලංකය ඩිම්බකෝෂ හැබැයි පුතේ එකක්වත් පටල ගන්න බෑ කියන්නේ
ඔයා පුතා කුමාංගයට ජායාංගේ කියන්න බෑ ජායාංගයට කුමාංගේ කියන්න බෑ ඊළඟට පුතා මේවා අඳිනකොට පුතා මේ කොටස් මේකේවා මේකට යන්න බෑ මේකේවා මේකට යන්න බෑ යොත් ඇරෙයි එහෙනම් පුතා දැන් ඔබ ඔබට මං කිව්වට පුතේ මේ ගහනු මල මොකක් බවට පත් වෙනවද පුතා ඵලයක් බවට පත් වෙනවා මේ ගහනු මල ඵලයක් බවට පත් වෙනවා කොහමද පුතේ ගහනු මල ඵලයක් වෙන්නේ ගහනු මල කොහමද පුතේ ඵලයක් වෙන්නේ මෙන්න මේ මෙතන පරාග දානි වල තියෙන පුතා මොනවද පරාග මෙහෙම මෙතනින් ගැලවිලා පුතේ යනවා මේ කොතන්ටද පුතේ මේක බහින්නේ මෙන්න මේ මෙතන තියෙන පුතා කලංකේ වල ඇතුළට බහිනවා මොකද පුතේ වෙන්නේ මේ කලංකේ තියෙන චූටි සිදුර ඇතුළට මේක බහිනවා මේක බහිනවා කියන්නේ පුතේ ඔබ දන්නවට රේටු කියන්නේ දැන් මම මෙහෙම අන්නට පුතේ මේ පරාග දාන්නේ කියන පරාගයක් ගත්තොත් මේ චූටි තිතක් වගේනේ පුතේ මේක තමයි ගිහින් පුතේ මේක ඇතුළට ඔහොම බහිනවා බෑලා පුතා මෙයා කලංකේට බහින්නේ බෑලා මෙයා මේක දිගේ පල්ලෙහාට බහිනවා පුතේ පල්ලෙහාට බෑලා මෙතන තියෙන ඩිම්බත් එක්ක මොකද වෙන්නේ පුතා එකතු වෙනවා මිශ්‍ර වෙනවා ඒ මිශ්‍ර වෙනවට අපි කියනවා තව නමක් සංසේචනය වෙනවා කියලා එහෙනම් මේ මිශ්‍ර වෙනවා පුතා මිශ්‍ර වෙලා එකතු වෙනවා පුතා එකතු වෙලා පසු කාලීනව මේ ඩිම්බ කෝෂය මොකක් බවටද පුතේ පත් වෙන්නේ ඵලයක් බවට පත් වෙනවා මේ ඩිම්බ කෝෂය මොකක් බවටද පුතේ පත් වෙන්නේ ඵලයක් බවට පත් වෙනවා තේරුණාද පුතේ ඩිම්බ කෝෂය පුතේ මොකක් බවටද පත් වෙන්නේ අවසානයේ ඵලයක් බවට පත් වෙනවා මේ ඩිම්බ කෝෂය දැන් ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වුණා එහෙනම් ඵලයේ පුතේ ආවරණය බවට පත් වෙන්නේ මොකක්ද ඵලයේ ආවරණය බවට පත් වෙන්නේ මොකක්ද දැන් ඵලයක් තියෙනවා නේද දැන් මේක හිතන්නක මේක ඵලය කියලා මේ ඵලයේ පුතා ආවරණය මොකක්ද ඒ ඵලයේ ආවරණය තමයි පුතා මේ ඩිම්බ කෝෂයේ තියෙන වටේ තියෙන මොනවද පුතා බිත්ති ඩිම්බ කෝෂයේ තියෙන බිත්ති මොනවා බවටද පත් වෙන්නේ පුතා ඵලයේ වැස්ම එන්න නැත්නම් ආවරණය බවට පත් වෙනවා එතකොට දැන් ඔන්න හරි peer මොකද්ද පුතේ peer gediy හැදෙන විදිය කියා දුන්නු එතකොට පුතේ peer gediy ඇතුලේ මොනවද තියෙන්නේ බීජ ඔයාලා කියන්නේ බීජ අපි කියන්නේ සමහර ඇට කියලා peer gediy ඇතුලේ පුතා peer ඇට ගොඩාක් තියෙනවා peer ඇට ගොඩක් තියෙනවා ඒක peer ඇට ගොඩයි ඒ peer ඇට කියන්නේ මොනවද පුතා මේකේ මේක තිබ්බ පුතා මොනවද ඩිම්බ තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතා peer ඇට එහෙම නැත්නම් බීජ ඩිම්බ ඊට පස්සේ පුතා දැන් ඔය peer ඇට ආවරණයක් තියෙනවා පුතා ඒක කාගේ දැන් මෙතන ඩිම්බක පුතා මොකක් වගේද පුතා ආවරණය වගේ ආවරණේ කියන්නේ පුතා පිට තියෙන වැස්ම වගේ. එහෙනම් ඔය ටික ඔළුවන දා ගන්න පුතේ සියලු දෙනා. හරිද? තාම දැන් අපි වැඩේට ඉස්සරහට යනවා පුතේ. එහෙනම් සියලු දෙනා අපි ඉස්සරහට අද දවසේ සටහන් කරගන්න පුතේ මම සටහන ඉස්සරහට ගමන් කරමු. ලියන්න මේ විදියට පුතා. ප්‍රශ්නයක් විදියට ගමු. උඩට මතක ඉති ශාකයක පවතින ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස කුමක් ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස කුමක් ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස කුමක් මෙහෙම ලියන්න ලිංගික මෙහෙම ප්‍රජනක මෙහෙම ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස කුමක්? ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස කුමක්?
මොකද පුතේ දැන් උත්තරේ බලන්න පුළුවන් කියන්න මොකද්ද ඔව් කියන්න කියන්න අමලු ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස කවුරු හරි ශාකේ මං කොටස් ටිකක් කියන්නම් එතකොට කියන්න මොකද්ද කියලා මුල කඳ පත්‍ර ඵල පුෂ්ප බීජ අග්‍රස්ථාංකර ශාකයක පවතින ලිංගික ප්‍රජනක කොටස තුනක් වර්ගය බෝ කරන්න ඉවහල් වෙන කොටස කුමක්ද ශාකේ දැන් මේ කියා දුන්නේ පුතේ වර්ගය බී කරන්න ඉවහල් වෙන කොටස කවුරු මේ මොකේ කැලිද මේ කියා දුන්නේ මලේ කැලි පුතේ එහෙනම් ලිංගික ප්‍රජනක ව්‍යුහය කුමක්ද පුතා ලියන්න මලෙහිවත් පුෂ්පය මලෙහිවත් පුෂ්පය මලෙහිවත් පුෂ්පය කියලා දාගන්න මලෙහිවත් පුෂ්පය පුෂ්පය ලියන විදිය මෙහෙම ඕනේ දෙයක් අහන්න පුතේ දන්නේ නැති දේවල් ඔක්කොම කියා දෙන්න නැ දෙකම ලියන්න පුතේ දැන් අපි අර දන්නේ නැති දේවල් මේ ඉගෙන ගන්න පුතේ එතකොට ඒ ඒවා ලියා ගන්න පුතේ එතකොට මතකෙයි මල පුෂ්ප පුෂ්ප හරි මල හේවා පුෂ්පය කියන්නේ ඒකන මල කියලා කියන්න බලවා පුෂ්පය කියන්න දෙකම ලියන්න කමන්න ඊළඟ ප්‍රශ්න පුෂ්පවල පුෂ්පවල ඊළඟ ප්‍රශ්න පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය කුමක් පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය කුමක් කෘත්‍ය ලියන්න මෙහෙම පුතේ පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය කුමක් නැත්නම් පුෂ්ප වලින් සිදු කරන ප්‍රධාන කෘත්‍ය කිව්වත් තමන්නේ පුෂ්පවල අමලු පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය කුමක් බලන්න පුතේ ඔව් කියන්න අමලු පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය කුමක් දැන් කිව්වා පාලයක් මොකද කරන්නේ පුතා නිපදවනවා නැත්නම් හට ගන්නවා මං දෙන උත්තර ටික ලියමු පුතේ ලියන්න අච්චුපදේ දෙන විදියටම දෙන්න ජෙඩි හේවත් ගෙඩි හේවත් ගෙඩි හේවත් ඵල ඇති කිරීම ගෙඩි හේවත් ඵල කියලා මෙහෙම ලියන්න පුතේ ගෙඩි හේවත් මම ඵල ඇති කිරීම ගෙඩි හේවත් ඵල ඇති කිරීම ගෙඩි හේවත් ඵල ඇති කිරීම පන්දරු ආ ඔව් වන් මං කියන්න ඒ කොටසදී ඒ කියන්නේ පින්තුර තියනවා ඒවා ඇලෙව්වා කියලා නැත්තම් අඳින්න පුළුවන් බලන්න පුතේ හරි ඊළඟට ශාකයක ඇති පුෂ්පයක් මගින් ශාකයක ඇති පුෂ්පයක් මගින්
ශාකයක ඇති පුෂ්පයක් මගින් ශාකයක ඇති පුෂ්පයක් මගින් ශාකයක ඇති පුෂ්පයක් මගින් ශාකයක ඇති පුෂ්පයක් මගින් පළහ බීජ හටගන්නේ කෙසේද ශාකයක ඇති පුෂ්පයක් මගින් පළහ බීජ හටගන්නේ කෙසේද ශාකයක ඇති පුෂ්පයක් මගින් පළහ බීජ ඇතිවන්නේ කෙසේද ශාකයක පුෂ්පයක් මගින් පළහ බීජ ඇතිවන්නේ කෙසේද නැතන් හටගන්නේ කෙසේද ශාකයක ඇති පුෂ්පයක් මගින් පළහ බීජ හටගන්නේ කෙසේද ඒ ඇතිවන්නේ කෙසේද කියලා ලිව්වා නම් වරන් ඇතුලේ දාගන්න හටගන්නේ කෙසේද කියලා බලන්න. ඒකට ඒක තේරෙනවද පුතේ? කොහමරි ඔළුවට දාගන්න පුතේ. හරි. හරි. දැන් පුතේ ඔයාලට බලන්න මම ඉස්සලා කියා දුන්නා කොහමද පුෂ්පයක් ඵලයක් බවට පත් වෙන්නේ කියලා. කොහමද පුතේ පුෂ්පයක් ඵලයක් බවට පත් වෙන්නේ? හරි. ශාකයක තියෙන පුෂ්පයක් පළහ බීජ බවට පත්වන්නේ කෙසේද? ඔබයි ප්‍රශ්න දෙන්නේ. දැන් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන පුතේ සරලව. පුතේ පුළුවන්. පුළුවන්. ශාකයක පුෂ්පයක් කොහමද ඵලයක් බවට පත්වෙන්නේ? දැන් මෙහෙමයි පුතේ. අනිවාර්යෙන් උත්තර දෙන්න ඕන පුතේ. හොඳට පාඩම ගැන වැඩි අවධානයෙන් ඉන්න ඕන. එතකොට උත්තරේ දෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිවෙලට පුතේ වැඩේ යන්න ඕන. හරියට තිතට වැඩ ටික යන්න ඕන පුතේ. ඒක සියලු දෙනා හොඳට මතක තියාගෙන වැඩ ටික පිළිවෙලට කරන්න. එතකොට අපිට විභාගයට යනකොට අවුලක් වෙන්නේ නැහැ පුතේ. හරියට කොටස් ටික ගියාම තේරුම් අරගෙන. ඔව් කියන්න බලන්න අමලු. බාන උත්තරයක් දෙන්න පුළුවන් අමලු. ඔව් කියන්න පුතේ. දැන් මං ඉස්සල්ලා ඇඳලා පෙන්නුවා පුතේ. ඉස්සල්ලා මම මේ ඔක්කොම ටික ඇඳලා පෙන්නුවා පුතේ. ඉතින් ඒ ඇඳපු එක තමයි පුතේ දැන් ඔයගොල්ලන්ට මේ සටහන් කරන්න තියෙන්නේ. නැත්තම් කියන්න තියෙන්නේ ඉස්සල්ලා ඇඳපු එක. රූපයක් ඇඳා. රූපයක් ඇඳලා පුතා මං ඉස්සල්ලා ඒ රූපය ඇඳලා මං පෙන්නුවා පුතේ. මොකද්ද? මෙන්න පුතේ ශාකයේ තියෙන මොනවද? කුමාංගය. මේ කුමාංගයේ තියෙන මොනවද පුතේ? මේ තියෙන මෙතන ගැලවිලා යනවා පරාග. මේක පරාග ගැලවිලා යනවා. මේක යන්නේ මොනවද? පරාග. ඒක ගිහින් තැම්පත් වෙනවා කිව්වා පුතේ කොහෙද? මෙහෙම තියෙන කලංකේ තැම්පත් වෙනවා. කලංකේ තැම්පත් වෙලා පුතා මේ කීලය දිගේ පල්ලෙහාටම බැහැලා ඩිම්බකෝෂය අවසානයේ මොකක් බවටද පුතේ පත් වෙන්නේ? ඵලයක් බවට පත් වෙනවා කිව්වා. තේරුණා? ඉතින් ඕක තමයි පුතේ ඔය අහන්නේ පුෂ්පයක් කොහොමද ඵලයක් බවට පත් වෙන්නේ? එහෙනම් පුතා සඳහන් කරමු දැන් සියලු දෙනා. සඳහන් කරමු සියලු දෙනා. පුෂ්පයක ඇති රේණුවල නිපද වෙන 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 පරාග පුෂ්පයක ඇති රේණුවල නිපද වෙන පරාග කමා
Dimba koshe tulati. Dimba koshe tulati. Dimba samaga. Ekatui. Mang ai kiyanna puthe mata vinadi deka thunak denna ilagata ai kiyannam liyanna beruna dimba samaga ekatui palaha bija palaha bija hata ganima sidui Palaha bija hata ganima sidui. Palaha bija hata ganima sidui. Hari, dan balan puti. Kalau oi patah dene puti. Nek meka. Palaha bija hata ganima sidui. Bar daru. Hari da. Dan puti ada ogolonda mulukoda sekala. Ilangkana puta palaweni prashna dunna. Shaka ka pavatina lingika prajanaka kotasa kumakda kiyala. Oba uttare liwwa mala hewat pushpe. Om palaweni prashne. Dewani prashne puta pushpa wala pradhana krutya ahuwa mokakda kiyala. Gedi hewat puta pala athi kirima tamai pushpe pradhana krutya. Ilangkana puta tungweni prashne dunne. Shaka ka athi pushpa magin palaha bija hataganne keseda kiyala. Itu orang buta, ekar oba utte liwat balan na, pushpe kathi rainu alat nipada warna parag, dimba koshe tulati na dimba sama kekatu ella, palaha bija hata ganim sidwe kila, tierna adu bute, yang ada kerapu ya, prasna kotas tika tierna adu balan sihir dina, ilang prasna liyan adu bute, ilang prasna ya. Shake ka palatulati Shakeka palatulati. Shakeka palatulati. Shakeka palatulati. Shakeka palatulati. Bija magin sidu karana kare kuma. Shakeka palatulati bija magin sidu karana kare kuma. Shakeka palatulati bija magin sidu karana kare kuma. Harida puti? Bija magin sidu karana kare kuma. Shakeka palatulati bija magin sidu karana kare kuma. Shakeka palatulati bija magin sidu karana kare kuma. Bandaru. Shakeka palatulati bija magin sidu karana kare kuma. Ko den amalu kiyanna uttarayak. Shakeka palatulati bija magin sidu karana kare. Amalu. Mokakda den me bija magin sidu karana. Ilanga prashne dunne. Ko bana puta kiyanna puluwan. Tiri koras tika hari itu abu itu kerja kamu deh. Hari dan malah ke dera. Apa kanon? Ke dera amma hari tata hari apa genama apa kanon? Dan amba hari amba ke dera tak genama amba. Hunter aha amba adna muka tapi keran. Amba kalah ibarat la. Amba pale api kanon?
කාලා මොකක්ද පුතා බීජය බීජය කියන්නේ පුතේ අඹ ඇටි අපි මොකද කරන්න පුතේ හිටෝනු හිටවුවාම ඒ ඇටෙන් මොකක්ද පුතා ගන්න පුළුවන් නව ශාකයක් ගන්න පුළුවන් එහෙනම් අපි ඔය බීජ මගින් සිදු කරන කාර්යයක් නේද පුතේ මොකක්ද අලුත් ශාක ලබා ගන්න පුළුවන් වෙන එක එහෙනම් ලියන්න පුතේ සියලු දෙනා තේරුණාද සියලු දෙනාට බලන්න තේරුණාද පුතේ තේරුණාද 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 අමලු තේරුණාද හරි බාන සියලු දෙනා තේරුණාද එහෙනම් ලියන්න පුතා අලුත් ශාක ඇති කිරීම අලුත් ශාක ඇති කිරීම බාන පුතේ ගොඩක් දේවල් තියෙනවා වාගේ දැනුමට ගන්න ඒ ටික ගන්න අලුත් ශාක ඇති කිරීම අලුත් ශාක ඇති කිරීම අලුත් ශාක ඇති කිරීම අලුත් ශාක ඇති කිරීම ඊළඟට ලියන්න පුතා ඊළඟ ප්‍රශ්නය පළහා බීජ දැන් ටියුට් එකක් දුන්නොත් පුතේ ඒක පුරවන්න තියෙන්නේ ආ ඒක නිසා ඉස්සරහට බලමු අපි එහෙම පළ ඊළඟ ප්‍රශ්න පළහා බීජ පැතිර යන පළහා බීජ පළහා බීජ පැතිර යන පළහා බීජ පැතිර යන ක්‍රම මොනවාද පළහා බීජ පැතිර යන ක්‍රම මොනවාද පළහා බීජ පැතිර යන ක්‍රම මොනවාද හරි දැන් හිතන්න පුතේ හරි දැන් ඔයාලා ගෙදර අඹ ගහක් තියෙනවා ඔය අඹ ගහේ තියෙන අඹ ඇටයක් අල්ලපු ගෙදරක ගිහින් පැලවෙනවා හිතන්නකෝ සරල කතාවක් හරි කොහොමද ඒ අල්ලපු ගෙදර ගිහින් පැලවෙන්න නැත්නම් එහා වත්තක ගිහින් පැලවෙන්න ඉවහල් වෙන සාධකයක් කියන්නේ ඔව් සතුන් ඔව් නියමයි සතුන් සතෙක් මොකද කරන්න පුතේ කනවා එයා ගිහින් මොකද කරන්න පුතා ඒ අල්ලපු ගෙදරක ගිහින් මොකද කරන්න පුතේ? ඒක දාන. අල්ලපු ගෙදරක ගිහින් දාන. තේනවා පුතේ? එහෙනම් ඔන්න එක ක්‍රමයක් සතුන්. එවින්දි එක ක්‍රමයක් සතුන්. තව එක. ඊළඟට පුතා සුළඟ. දැන් අඹ ඇටයක් නැත්නම් අඹ ගෙඩියක් සුළඟට යන්න පුළුවන්ද? ප්‍රවණතාව අඩුයි. හරි. ඒ කියන්නේ එමනම් තව ගහක වැටිලා ඒ ගහෙන් තව එහාට වැදිලා එහෙම කොහොම හරි වැදි වැදි යන්න ඕනේ එහෙනම් නැත්තම් මෙහෙම ගෙඩිය වැටිලා හඳට කඳින් ඉහළ ඈතට විසිරෙන්න එහෙම සුලකට ගෙඩිය ඒ කියන්නේ දැන් ওই ගස් හෙල වෙනවනේ ගස් හෙල වෙනකොට වැටිලා ඈතට විසිරෙන්න ඕනේ එහෙම එහෙනම් පුතා සුලඟ ඔන්න දෙකයි දැන් ඔන්න හරි දෙකක් ඉවරයි දලය සුලඟ සොරු සතුන් සතුන් හරි ඊට පස්සේ පුතා තව දැන් ඔයාලා නොහිතන දෙයක් වෙනවා පුතා මේ පොල් පුතා මොකද කියන්නේ පොල් ගෙඩියක් වැටෙනවා වැටෙන්නේ කොහටද පුතේ ජලයට වැටෙන්නේ කොහෙද ජලයට පොල් ගෙඩිය පුතේ ජල පොල් ගෙඩියක් ජලයට වැටුනහම පා වෙනවද යට යනවා ඒක හොඳ හොඳ කතාවක් පුතේ ගෙදර ලිඳට පොල් ගෙඩියක් වන්නොත් මොකද වෙන්නේ හරි පුතා පොල් ගෙඩිය දැන් පා වෙනවනේ සමන වේදිලා වැටුණාට පස්සේ පොල් ගෙඩිය පා වෙනවා එතකොට පුතා එක තැනකට ඔන්න වැටුණා දැන් ඈත තියෙන තව ප්‍රදේශයකට මොකද වෙන්නේ පුතේ ඒක පා වෙලා යනවා පුතේ පා වෙලා ගිහින් තව තැනක මොකද වෙන්නේ පුතේ පැල වෙනවා එහෙනම් පුතේ එතන මොකද්ද එහෙමනම් එතන මොකද්ද පුතේ ජලය එහෙනම් දැන් තුනක් කිව්වා පුතේ තුනක් කිව්වා එහෙනම් මේ මොකද්ද පුතේ මේ ඊළඟ කතාව පුතේ මේ මොකද්ද හතරවෙනි එක පුතා හතර
මෙහෙම අපි කියනවා පුතේ බලන්න. මේ මොකක්ද? ස්ෆෝටනය. මොකද්ද පුතා? ස්ෆෝටනය. මොකද්ද පුතා ස්ෆෝටනය කියන්නේ? යා පුපුරන. නියමයි නේද? මාර දක්ෂයි. හොඳයි. තා හොඳයි පුතේ. පුපුරනවා පුතේ. හොඳයි. හරි. ආසයි. කොහොම වැඩ කරන්නේ? නියමයි. ස්ෆෝටනය කියන්නේ මොකද්ද පුතේ? පුපුරනවා. ස්ෆෝටනය කියන්නේ පුපුරනවා පුතේ. ස්ෆෝටනය වෙනවා කියන්නේ පුපුරනවා. එම පුපුරන එවින්දි මොනවද? පුපුරලා වර්ගය බෝ කරන ඒවා මොනවද පුතේ? කූඩලු. නියමයි. කූඩලු. හරි. පුළුන්. එතකොට දැන් ඒ වගේ පුතේ ඔන්න ඔයගේ උත්තර ඔබට හිතන්න පුතේ. හරි. හොර. එතකොට පුතේ කොහොමද අපිට ප්‍රධානව ගන්න තියෙන්නේ? දැන් ඕකේ දාලා තියෙනවා පුතේ ඕගොල්ලන්ට බලන්න සටහනේ. දැන් එන්න පොඩ්ඩක් ඒ ටිකත් ඔහොම කියා දෙන්න. බලන්න පුතේ පළහ බීජ ව්‍යාප්තියදී අපි කතා කරනවා. මම දැන් මේ ප්‍රශ්න කොටස් ටිකක් යන නිසා මම මෙතනදී ඕක දෙන්නේ. පළහ බීජ ව්‍යාප්තියදී සුලඟින් ව්‍යාප්ත වන පළ ටික ඔන්න මම කියනවා නිකන් අහගන්න පුතේ. කපු, අරා, හොර, ගම්මාළු සුලඟින් ව්‍යාප්ත වෙන්නේ. ඊට පස්සේ පුතා ඊළඟට කියනවා ජලයෙන් ව්‍යාප්ත වෙන ඒවා. පුවක්, පොල්, කොට්ටම්බා, දිය කඳුරු, නෙළු. හරිද? ඒවා ඉස්සරහට කියා දෙන්න. ඊට පස්සේ පුතා සතුන් මගින් මොනවද? පාට පාට තියෙන පළ තමයි ඒකට ගොඩක්. තක්කාලි, පැපොල්, මිරිස්. ඊළඟට සතුන්ගේ ඇඟේ ඇමිනිලක් යනවා පුතේ. ඒ මොනවද? එඩර් නාගදරන. කොක්කක් වගේ තියෙනවා පුතේ. කොක්ක තමයි ඇඟේ දැවටෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා පුතා මොනවද? එඩරු. ඊට පස්සේ පුතා ස්ෆෝටනය. ගන්න පුළුවන්. එතකොට පුතේ ඔය විදිහට ඊට පස්සේ කූඩලු වගේ ගත්තහම පුතා මොකද කියන්නේ? ස්ෆෝටනය. ස්ෆෝටනය. එහෙනම් පුතේ අපි ඒක කතා කරනවා. හරි. ඉතින් බලන්න පුතේ හරිම සතුටුයි පුතේ මේ බලන්න. හරි. මේක අනිත්තත් බලන්න පුතේ. ඉතින් මේ වගේ වැඩ කරන්න ගොඩක් පිං පුතේ. පිං කියන්නේ මේ වගේ දේවල් පුතේ දැක්කොත් ඔබට මෙහෙම පෙන්නුවොත් මං හිතනවා ඔයගොල්ලන්ට අයි කොයිටත් වඩා වටී කියලා පුතේ. දැන් ඉස්සර අපේ වත්තේ පුතා මේ වගේ ගස් තිබ්බ ගොඩාක්. හරිද? මේ තියෙන පුතේ හොර ගස්. දැන් නම් හැබැයි ගස් කපලා පුතා දැන් මේ ගස් මේවා නැහැ. මේ ශාකේ නැහැ. බාන පුතේ මේ හොර බලන්න පුතේ ඉතින්. ඈ? හොර රබර්. මේ තියෙන හොර බාන පුතේ. මේක ඉතින් අපි ඉස්සර චූටි කාලේ කරන්නේ මොකද කරන්න පුතේ? මේක උඩ ගහනවා පුතේ. උඩ ගහම මේක මේ දෙන්න අත්අඩු දෙක වගේ පියාසර කරලා යනවා පුතේ. ඊට පස්සේ පුතා මේ තියෙන්නේ මොකක්ද? නාගදරන පුතේ. මේක නිකන් ඔයාලා ඇනෙනවා වගේ පුතේ කොකු වගේ ව්‍යුහ තියෙනවා. මේක ගිහින් පුතේ සතාගේ කොහේ හරි ඇමනුනාට පස්සේ මේක එයා සතා අරයි යනවා පුතේ. හරිද? එතකොට ඒක මේ නාගදරන පුතේ. ඉතින් මේක සුළඟ මගින් ව්‍යාප්ත වෙන කෙනෙක්. මෙයා පුතා මොකක්ද? මෙයා සතුන් මගින් ව්‍යාප්ත වෙන කෙනෙක්. එනම් දැනට අපි ඕක ඉගෙන ගමු. අපි තාම අද පුෂ්පණ කතා කරන්නේ. එනම් මේක ෆිසිකල් පන්ති දරුවෝ බලන්න, අනිත් දරුවෝත් බලන්න, ඔබට පේනව නේද? අවබෝධයිද බලන්න. මේ තියෙන පුතේ නාගදරන, මේ තියෙන හොර. මේ ඔයාලා බලලා මේ පැත්තට ගන්න. බාන පුතේ මේ දෙක බලන්න. අරන් බලන්න. එනම් පුතේ ඔය විදියට එකක් මතක තියාගන්න. ඊළඟට එන්න පුතේ සිල් දෙනා. දැන් ප්‍රශ්නයක් ලිව්වා බලන්න ඔගොල්ලෝ. ප්‍රශ්නය සටහන් කරගන්න පුතේ. නැවතත් එතන බලන්න අඩුපාඩුවක් සිද්ධ වුණාද කියලා. සිග්නල් නැතුව සමහර මම දැක්ක කට් වුණා. ඔගොල්ලෝ සම්පූර්ණ කරගන්න පුතේ. එහෙනම් ලියන්න පුතා පළහ බීජ ව්‍යාප්ත වන ක්‍රම. සතුන් මගින් ලියමු පුතේ ඩගාලා. සතුන් මගින් සතුන් මගින් සතුන් මගින් සතුන් මගින් සතුන් මගින් සුලඟ මගින් සුලඟ මගින් ජලය මගින් ස්ෆෝටනය මගින් ස්ෆෝටනය මගින් මතක තියාගමුවා. මතක තියාගමු.
ජලයෙන් උනේ. හරිද? ආ? ඔව්, බලන්න. ජලයෙන් මොකද? ඒක තියනවා නේ පුතේ. ඒ ටික ඔකේ සටහනේ තියනවා නේ. සමහර ඒවා තියනවා, සමහර ඒවා නැහැ. වාහුවා. හරි? බලන්න ඔකේ නැද්ද? කොට්ටම්මනේ මං ඉදන් පුතේ. හරි. ආ? බලන්න පුතා. ජලය සුලඟ සතුන් ස්පෝටනෙ මෙතන දරුවෝ බෝඩ් එකේ ස්පෝටනෙ ඊළඟට පුතා ලියන්න ඊළඟ ප්‍රශ්න පුතා ශාකයක පවතින ශාකයක පවතින ආකර්ෂණීය කොටස කුමක්ද? ඔන්න පුතේ නිකන් අමුතු ප්‍රශ්නයක් මම ඇහුවේ. ශාකයක පවතින ආකර්ෂණීය කොටස කුමක්ද? ශාකයක පවතින ආකර්ෂණීය කොටස කුමක්ද? දැන් කෙනෙක් හිතයි පුතේ දැන් සමහර ඒවාදී පුතේ මේ කියන දේවල් චූටි වෙනස්කම් වෙන තැන් තියෙනවා පුතේ. හරිද? දැන් එවින්දි අඹ ගහක් තිබ්බොත් අඹ ගහේ තියෙන ආකර්ෂණීයම කොටස කුමක්ද? අඹ ගහක තියෙන ආකර්ෂණීයම කොටස ඉදිච්ච අඹේ. හරිද? නමුත් දැන් මේ කතා කරන එකේ අපි පොදුවේ කතා කරන වෘතා ශාකයක පවතින ආකර්ෂණීයම කොටස කුමක්ද? අපි සාමාන්‍ය පුතා කවුරුත් ආස කොටසක්ේ මල් මල පුතා එනම් පුෂ්පය. ලියන්න පුතා ශාකයක ඇති ආකර්ෂණීයම කොටස කුමක්ද? පුෂ්පය. ලියන්න පුතේ පුෂ්පය. ශාකයක ඇති ආකර්ෂණීයම කොටස කුමක්ද? පුෂ්පය. ශාකයක ඇති ආකර්ෂණීයම කොටස කුමක්ද? පුෂ්පය. තේරුණාද? දැන් ඕක මං කිව්වේ ඒකයි වෙනස් වෙන තැන් දිනනවා කියලා. දැන් කජු ගහේ හිටන්න පුතේ. කජු ගහේ ඔය ආසම් මොකද්ද? කජු පුහුලමනේ පුතේ. ගෙඩියට දාස පුහුලමනේ. ආ දැන් හරි ඒවා නම් මමත් කන්නා හරිම ආසයි පුතේ. දැන් ඉතින් දැන් නැහැනේ කජු තියනවාද කාගේ හරි ගෙදර? අපි ගෙනත් දෙන්න ඕක බලන්න මේ පන්තියෙත් බලන්න පුළුවන් අනිත් අර කජු පුලන් අරන් එන්න ඕක. හරි. කජු පුලන් කීපයක් ලබන දැස අරන් එන්න. ආ හදනම් ගේන. ආ කජු කිරි හොඳ නැහැ ඉතින්. හරි. එතකොට බලන්න පුතේ. කජු කිරි වලට ශරීරය සම වණ වෙනවා. ඒක හරි. ආහා. බලන්න පුතේ. කජු ගහ දැන් අපි ඔය ප්‍රධාන කතා කරන්න පුතේ. දැන් අපි හිතන්නකෝ රෝස ගහක් කියලා. රෝස ගහේ ආකර්ෂණීයම කොටස මොකද්ද පුතේ? රෝස මල. රෝස මල නේ? රෝස ගහේ ආකර්ෂණීයම කොටස පුතේ මොකද්ද? රෝස මල. දැන් අපි අඹ ගහේ ගත්තොත් ආකර්ෂණීයම කොටස ඉදුණු අඹේ. හරි. නමුත් අපි මේකේ පොදුවේ කියනවා සාමාන්‍ය ශාකයක ඕනම ශාකයක ආකර්ෂණීය කොටස මේකයි කියලා. තේරුණාද පුතේ? හරි. ඒ විදිහට අපි හිතමු. එතකොට හරි. හරි. දැන් කජු ගහේ ආකර්ෂණීයම කොටස පුතේ කජු ගෙඩියක් නෙමෙයි. කජු පුහුලමට තමයි ඉතින් ගොඩක් සත්තු ඇදෙන්නේ පුතේ. ගිහින් කුරුල්ලො හැම මොකද කරන්නේ පුතේ? ඒකට ගිහින් අයින්වන්නේ පුතේ. හරි. එතකොට පුතේ මතක තියාගන්න. එහෙනම් ලියන්න පුතේ පුෂ්පය. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න ලියන්න පුතා. ඊළඟට ලියන්න ශාකයක ඇති ශාකයක ඇති පුෂ්පවල පවතින ශාකයක ඇති පුෂ්පවල පවතින ශාකයක ඇති පුෂ්පවල පවතින විවිධත්වයන් මොනවාද? ශාකයක පුෂ්පවල පවතින විවිධත්වයන් මොනවාද? ශාකයක පුෂ්පවල පවතින විවිධත්වයන් මොනවාද? ශාකයක පුෂ්පයක පවතින විවිධත්වයන් මොනවාද? හරි. දැන් පුතේ ආ පුෂ්ප ගොඩක් ගන්නවා. කොහමද පුතේ එක විවිධත්වයක් කියන්නේ මොනව අනුවද විවිධත්වය? වර්ණය අනුව. ඉස්සලම පුතේ අපි පුෂ්පයට කතා කරන්නේ බෙති ගන්නපත් වලා වර්ණය පුතේ. ඉස්සලම පාට. හරි. වර්ණය. ඊට පස්සේ දෙවණියට පුතා මොකක්ද? සුවඳ. සුවඳ තියෙනවා තියෙනවා සුවඳ නැති ඒවා තියෙනවා. ඊට පස්සේ තුන්වැනි එක මොකද්ද පුතා?
හැඩය ඊට පස්සේ මොකද්ද පුතා හැඩය හරි ඊට පස්සේ අපිට තව හිතන්න පුළුවන් පුතා මොනවද පෙති ගණන එතකොට අර තුන තමයි පුතේ ප්‍රධාන වර්ණ සුවඳ ඊට පස්සේ හැඩය ඊට පස්සේ පුතේ පෙති ගණන 90 කියන්න පුළුවන් දැන් මම කියන ලස්සන දෙයක් පුතේ දැන් හිතන්නකෝ පොල් මලක් කියන්නකෝ පොල් මලේ පෙති කොච්චරක් තියෙනවද පොල් මලේ පෙති කොච්චරක් තියෙනවද ඊට පස්සේ පුතා හරි අඹ මලක පෙති කොච්චරක් තියෙනවද පුතේ මං පොඩි පුංචි වැඩක් කියා දෙන්න පුතේ හරිද ඔන්නම් ගණනලා බලන්න හරියයි හරියටම හරිද ඔයා පුතා ගන්නවා හිතන්න පොල් හරිද ඔයා ගන්නවා පුතා ඊළඟට අපි ගමු අඹ හරි පොළුයි අඹයි මේ පොල් ගහේ පුතා මලක පෙති ගණන ගත්තාම පුතේ 3 ඕ මොකද කියන්න පුතා 3 ගුණාකාර 3 හෝ 3 ගුණාකාර මොනවද පුතේ ඒතකොට 3 ගුණාකාර 3 6 9 12 15 18 21 ඔහොම ඒතකොට ගණනලා බලන්න ඕන පොල් මලක් තියෙනවා අනිවාර්යෙන් 3 ගුණාකාරයක් වෙන්න අඹ ගහක ගත්තාම පුතා හතර හෝ හතරේ ගුණාකාර පහ හෝ පහේ ගුණාකාර එහෙනම් හතරේ ගුණාකාර ටික දන්නවනේ 4 8 12 ඊට පස්සේ 16 20 ඔහොම 5 10 15 20 ඔහොම පුතේ එහෙමනම් මතක හිටියද පුතේ මතක හිටියද 3 හෝ 3 ගුණාකාර 4 හෝ 4 ගුණාකාර හෝ 5 හෝ 5 ගුණාකාර මතක හිටියද බලන්න පුතේ දැන් ඔය විදියට පුතා සියලු දෙනා තේරුම් ගන්න හරි ඉතා වටිනවා පුතේ ඔය ටික හරියට අවබෝධ කරගන්න. ලියන්න පුතා. එක වර්ණයන්. එක වර්ණයන්. දෙක සුවඳන්. ලියවා. සුවඳන්. 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 තුන හැඩයන්. හැඩයන් පෙති ගන්න අනු පෙති ගන්න අනු පෙති ගන්න අනු තේරුණාද පුතේ තේරුණාද හරි දැන් චූටි ලස්සන වැඩක් තියෙන පුතේ චූටි ලස්සන හරි චූටි ලස්සන හරි දැන් පුතේ ඔයාට මං දැන් මෙතන කවුද පන්ති ඉන්න චිත්‍රාඳිනා ඉන්නේ ආ චිත්‍රාඳිනායි හරි චිත්‍රාඳිනා හරි බාන දරුව කොටක් ගාලා මේක අඳින්න පුතේ ටක් ගාලා මෙතන නෑ යබට 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 බාන දරුව ටක්ගල් පුළ හරි බාන්දරු චැලෙන්ජ එකක් දුන්නා අඳින්න එතකොට එයා අඳිනකොට මම කියන්නම් පුතා එයා අඳින කොටස හරි බාන දරුව චුට හරි බාන දරුව එතකොට ඕගොල්ලොන්ට දැන් ශාකයේ ගත්ත හම්බුදේ වද ශාකයේ දැන් මේ දරුව අඳින්න පුතේ වද පුෂ්පයක් අඳින්න. හරිද පුතේ? වද පුෂ්පයක්. හරිද? වද පුෂ්පයක පුතා බාහිර පෙනුම ඉස්සල්ලාම අපි අඳිනවා. හරිද? දැන් ඔක ගෙදදි පුතේ ඔයගොල්ලෝ අඳින නිදාසෙ. වද පුෂ්පේ පුතා බාහිර පෙනුම අඳිනවා. බාහිර පෙනුම කියන්නේ මොකද්ද පුතේ? පුෂ්පේ මෙහෙම ඇල්ලුවාම පිටතට පේන විදිය පුතේ. දැන් මේ විදියට
වද පුෂ්පයක බාහිර පෙනුම. එතකොට පුතා ඊළඟට අඳිනවා මොකද්ද පුතේ? වද පුෂ්පය හරි මැදින් පුතා දෙකට මොකද කරන්න පුතේ පලනවා. ඊළඟ දවසේ පෙන්වන්නම් පුතේ වද පුෂ්පය හරි මැදින් දෙකට පලනවා පුතේ. හරිද? දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා අච්චු පොත් තියෙනවා නම් පුතේ අච්චු පොතේ බලන්න පුළුවන් අන්න දරුවන්ටත් පෙන්වන්න පුතේ. අච්චු පොතේ ඔතන තියෙනවා නේ පුතේ අච්චු පොත. ඈ බලන්න පුතේ ඔන්න ඕක බලන්න පුතේ දැන් මෙයා අඳින්නෙත් ඕක වඩත් අච්චු පොතක් තියෙනවා පුතේ. හරි බලන්න දැන් මේ අඳින කොටස බලන්න පුතේ හරියට දෙකට මැදින් පැලුවාම එන ස්වරූපය පුතේ. හරිද? වද පුෂ්පයක පුතා මේ අඳින්නේ බාහිර පෙනුම බලන්න ලස්සනට අඳිනවා. හරි බාන් පුතේ. එතකොට දැන් ඔබ ඉස්සල්ලාම පුතේ වද පුෂ්පයක බාහිර පෙනුම ඊළඟට මොකද්ද පුතේ? වද පුෂ්පේ අර්ධ පුෂ්පය. එනම් පුතේ ඔබට විභාගෙදී ආවොත් බාහිර පෙනුම අඳින්න කියලා ඔයා සම්පූර්ණ මල අඳින්න. අර්ධ පුෂ්පය අඳින්න කිව්වොත් පුතේ භාගයක් අඳින්න. ලේසි නේ පුතේ. පටල ගන්න එපා. අර්ධ පුෂ්පය අඳින්න කිව්වොත් භාගයක් අඳින්න පුතේ. සම්පූර්ණ පුෂ්පය අඳින්න කිව්වොත් සම්පූර්ණ මල අඳින්න. හරිද පුතේ? එතකොට බලන්න දැන් මෙයා මේ අඳින රූප සටහනේ පුතේ අර මං කියපු කලින් කියපු ටික තියනවාද කියලා. කලින් කියපු ටික කියන්න පුතා මොකක්ද? මං කිව්වා මලක පිරිමි කොටසක් තියනවා පුතා. ඒ පිරිමි කොටස අපි කිව්වා මොකක් කියලාද පුතා? කුමාංගය කියලා. මොකද පුතේ? කුමාංගය. මලක පුතා ගැහණු කොටසක් තියනවා. ඒ ගැහණු කොටස අපි කියනවා මොකක් කියලාද පුතා? ජායාංගය. ගැහණු කොටස අපි කියනවා ජායාංගය. අනික අතින් නම් මෙහෙම තියෙන චූටි. 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 අනික මම ඔක අඩිපාඩු බලන්න. එයාපැත්තේ අනික චූටට ගලන්න. බාන පුතේ. එතකොට බලන්න ලස්සන්ට පුෂ්පය ඇදලා ඕගොල්ලන්ට අවබෝධ කරගන්න හොඳ උදව්වක් වෙයි මේ ආකාරයට පුතේ. හරිද? එතකොට පුතේ ආන්නකෝ දැන් පුතේ මට මේ දවස් දෙකකට විතර ඉස්සලා පුතේ පුංචි කාරදරයක් වුණා. හරිද? මාව වැටුණා පුතේ බාත්รูම් එකේ. හරි වැටලා මේ කකුල තුවාල වුණා පුතේ. හරි? එතකොට බලන්න මං ඕගොල්ලන්ට කියන්නේ පුතේ සියලු දෙනාට බාත්รูම් එකේ පුතේ ඇවිදිනකොට බොහොම පරිස්සමට පුතේ ඇවිදින්න සබන් වැටුණාට පස්සේ පුතේ ලිස්සුවොත් කරදරයක් වුණොත් පුතේ ආපහු හරිම ගැටලුයි පුතේ. මොකද ඇවිද ගන්න බැරි වෙනවා ඊට පස්සේ කකුල තුවාල වුණාම. ඊට පස්සේ එක්ස්ට්‍රා එක ගත්ත පුතේ. ඉතින් ඒ වගේ බලන්න ඔයාලත් පුතේ පරිස්සම් වෙන්න මේ වගේ නම් ඇති කරගන්න එපා. නිකන්වත් වැටෙන්න එපා. ඒක නිසා බලන්න බාත්รูම් එකේ යනකොට පොඩ්ඩක් පරිස්සමට යන්න පුතේ සබන් එක්ක. ඒකත් තියන්න ඕන පුතේ. හරිද? ඒක බලන්න පුතේ දරුවා අද රූප සටහන අඳිනවා. ඉතාලම හොඳයි පුතේ. බලන්න දැන් මං ඊට පස්සේ පොඩස් ටික දෙන්නම් ලියන්න ටග් ගාලා පුතේ දාගන්න අනිත් දරුවෝ සියලු දෙනා වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න පුතේ ලියමු වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න ඊළඟ ප්‍රශ්නේ පුතේ වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න පෙනුම අඳින්න වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න ඊළඟට පුතා වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න බාහිර පෙනුම අඳින්න වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න හරි පොන්සිද වද පුෂ්පයක බොහොම සුදු යමලු බාන්දරේ වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න දැන් පුතේ මේක අඳින්න තියෙන්නේ පුතේ හරි ටැග් ගාලා කරමු දෙයක් ඉඳ තියන්න එපා මොකද ඊට පස්සේ අම්මලා හරි තාත්තලා බැලුවොත් එම් පොතේ ඉස්තන් තියනවා නේ පුතේ කැමති අය ලස්සනට ගෙදද්දි ඕනනම් ලොකුවට ඇඳ ගන්න දැනට පුතේ සරලව ඇඳලා කොටස් ටික නම් කරගමු නැත්තම් මං කියා දෙනකොට පුතේ අවබෝධ කරගන්න එපා ඒක නිසා වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න හරිම ලස්සනයි පුෂ්පයක ඇඳලා තියෙනවා පුතේ හරි බාන් වද පුෂ්පයක බාහිර පෙනුම අඳින්න
ඊට පස්සේ පුතා මේක අඳින්න ඉඩ තියලා මේක අඳින්න ඉඩ තියලා ඊළඟට ලියා ගන්න පුතා වද පුෂ්පයක අර්ධ පුෂ්පය අඳින්න වද පුෂ්පයක අර්ධ පුෂ්පය ඇඳ කොටස් නම් කරන්න කියලා ගන්න වද පුෂ්පයක අර්ධ පුෂ්පය ඇඳ කොටස් නම් කරන්න Wadah puspe ka ardha puspe ada kotas nam kara. Wadah puspe ka ardha puspe ada kotas nam kara. Bahan hari mana asan tapi teh amalu adalah tiyo nawa dalasna. Hari, ini yang hakiki awat tienu. Ardha puspe ada kodas nam kara. Panu de. Then, mang kodas sih nam karna, palat takala keragam de. Meka wadha puspe bahagia tienu. Wadha puspe ka bahagia tienu. Meka bahagia tienu. Hari, mereka buta wadah puspe ke, wah arda puspe, wibawa kita rupiah di lah, ahud, ya ta rupiah dek ke ne buta, bahira penumata arda puspe dekiala, kian hai kiawat ini. Ari cagala kerumun putih, ah nata aye dari ini melawa ganti kayak apa deh? Jadi melawa ke rumah lagi nata kerja ganti puluan. Ila nggak dapat ah, mulim ma, mam metan ini ganti apa putih? Me puspe sakitnya samband elati yang nata na. Sakitnya samband elati na. Apa yang hadir nama putih? Untai kira, puspa untai kira tonang kiwe, eka muka daputa runtai, muka daputa runtai, puspa untai kiwa teka, idra sebuta deng, me puspa untai taudi, metana putai kola pake ketiana kora sa. Eka tekiyana puta mani patre mani patre enang padang karmu mani patre ya mona pada de kola ida masa puti meke pada wa patra tiyana puta pada patra api kiyana dala patre Dala patre, mana putih? Dala patre, dala patre. Ini bahasa buta, dan mereka kamu tuh video kita tiennya buta. Mana mereka video kita buta? Tatta kita ingin lah mereka tienna buta. Tatten tiennya mata kita agan rain. Ini bahasa putih, ada. Digata udata giya kotase ekiyanne kīlēne putē udata yanne kolēma metana tiyana putē mokakda kalankaya banu putē kalankaya kalankaya metana kalankaya ena putē ekai Dekai, tunai, hatarai, pahai. Kali pahak tiyana mataka tiyaga. Kali pahak. Bana putih.
Ila kata meyage koras tika dan heki awat tiye nona thak kala taman thakara gan. Meyage puta metan kala kalangka. Irmasa metan kala rain. Metan kala kile. Kile. Metan tawa manipatu. Metan tawa dalapatu. Metan tawa unte. Metan adalah nama karena. Memang gediak pagi itu yang aku dasar buta bimba koshe. Bimba koshe. Bimba koshe. Itu masih mereka kali ini atau dia nam. Rau makan sama ikan daun bimba. Bimba koshe, ilangkan bimba. Eto kota balana bude e anua palawini ekek hatak nam karala tiyenawa dewani ekek nam karala tiyenawa hatak palawini ekek puta pahak nam karala tiyenawa ehemai wen dewani ekek hatak palawini ekek pahak balana bude dewani ekek hatak palawini ekek paha baana siruna theruna dehna Wadah kotak sih kita tiup naud balang. Mereka kalau di negeri itu, mana metan telakum karena nggak di negeri bimba koshe, manipatra vali nggak tuh. Aulan, emang itu, mevidya karena inno nak kira nae, rupiah dalah hari ini kotak sih kita muna nang hari. Anu itu, oya ande oya bahir kan mana? Hari. Bahir pun. Hari itu putih dekat iwara keragangan tak gal. Iwara keragangan itu. Ogolon itu putih panti itu kau dah sena surah ada. Dahaya hati supaya ini dan dolaya hati supaya yang akan tiada nama. Itu kepada evidya kepada kita itu kerana, kalau ada parti ke kau hari ada parti waktu kata hari tiada cipun nama, mang pantir lah tiada. Anu betul? Anu? Begini mana ada nama? Pada peran sudah. Anu betul? Benar. Begini. Hari. Baru betul sampun kepada. Ya, asal. Kepada. Betul. Mana itu? Harga tekan itu mana? Kita harus itu. Ada kewadang gitu. Ini kalau wadang, open kewadang.
Mani patra kian putih murta dana yang negara, na murta dana, mani patra, murta dana. Jadi apa posisi ini kan pota kadang putih, ini atau kita mau dalam lupa, itu ini kita kerjain pada sekarang. Jadi apa posisi, ini kebala. Kebalan wala gitu tuh, karena tak denger kok anit juga ilang tahu sebab. Aulan, enggak. Bahan daru, andalah yang ada, tino me, ada putih, kau deh, ani, bahan yang memang hilang tahu sebalan nampot tiga koma, hari hilang tahu se, oh sampun dekaran putih, hari hilang ada liana putih, hilang ada liana, hilang rasnya putih, hilang rasnya dan ogolan buda dah hatte ni dah awas hatarata ay tino pantiya. Even orang buta papers dekat mang ogol lonte, kalau dia no, puluan paman keran dulu deh. Paper mereka utara liang awat mandai liang beri unat kamar naya pamtir deh, na api sakat cakar, epai deh. Hari. Ilang ada liang buta, ilang apa sih? Puspe kadangu. Pushpe kadangu. Pushpe kadangu. Pradana kotas kiya de. Pushpe kadangu pradana kotas kiya de. Pushpe kadangu pradana kotas kiya de. E mono. Pushpe kadangu pradana kotas kiya de emono. Pushpe kadangu pradana kotas kiya de emono. Ya wala pute parisare daruo yana kote hene pushpa dia balan petigana balan. Hari, ikannya pala hadil lah dia nevar, pala hadil na kalim pushpa na dipe, per malah balan na bude, gitar. Ada Nepal di per kahing, per kahing per kedi dega tu nak kenal orang ni, malah kaduot deh, mama bani. Ani deh, nggak pegal lah deh, mana bude? Hari, per kahaga, orang api balang ni ne per kedi ak kena kan, nanti ngapa kahaga apa kedi ak kena kan, badgas sol. Eka kadua ham bude awul ni, hari. अरे दम आटा पाव के दास वाला मारा दुकान देनुं ने काक तीपा पुते मामा गेनावा में बाट पेरे कहाँ पुते रातु पेरे बाट पेरे कहाँ इड पासे पुते ए पेरे कहाँ माम मिलती गानों कर पुते इतनी मामा दें या प्रधान पहले आप पेन्नला में एकिंग इन्हें पहले किया ला पुंची पहले टीका पेन्नुआ मामा पुते माटा आशा Ani dah, ada ikutan ayah penuh ni buat gedi tiada na pala, jadi mang eh gedi tiada na pala emak gatta, salli dila. Ekorlo anik tar penan na tar na pala, mang eka gelala buat gitera wagakar, ekan wagakar, akian mal pochi matibba, tibba buat tikar tikar pala lokuna, hari lokuna, ini masa buat yang ada
එයා පෙන්නවා වගේ පලාවේ නැහැ. නමුත් පුතේ පල දෙකක් ආවා, ආයිත් තව දෙකක් ආවා. ඒ පෙර කෑවා පුතේ. ඉතින් ටික දවසක් යනකොට පුතේ ගහ මැරුණා. ඉතින් මට මාර දුකයි පුතේ. හරිද? ගහ මැරුණා පුතේ. හරි? ආ ඔව් පෙරගෙඩි අතුල රතු රතු පෙර. ආ ඉතින් ගහ මැරුණා පුතේ. මට මාර දුකයි. ඉතින් මට මං ඒක පෝච්චිය පැල කරන්න නැතුව එක්කෝ බිම පැල කරා නම් අදත් සමහර විට තියෙනවා. හරිද? ඒක වෙන්නත් පුළුවන්. නමුත් පුතේ බට් කරාට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. එයාලගේ ආයු කාලය මොකද කියන්නේ පුතේ? අඩු. ආයු කාලය අඩුයි පුතේ. බට් කරපු ගස්වල. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් සමහර ඒවා ආයු කාලය අඩුයි කියුවට සමහර ඒවා තියෙනවා පුතේ. හරි? දැන් ඔය අබරෙල්ලා එහෙම තියෙන පුතේ. චූටි පැලේ මේ වගේ පැලේ චූ මේ කියන්නේ මේ මේ ගහ වගේ චූටි පැලේ පුතේ ගෙඩියනවා. නමුත් ආයු කාලය අඩුයි කියලා කියනවා සමතක තියා. එනවා පුතා දැන් ශාකයේ දැන් මෙච්චර මේ මේකේ පහක් ඇන්දා මේ කොටස් ලකුණු කරා මේකේ හතක් ලකුණු කරා පුතේ. හරිද? හතයි 1 2 3 4 5 6 7 8ක් ලකුණු කරලා දෙනවා. ඉතින් මේ ලකුණු කරනකොට පුතා දැන් ඔය ගත්තනේ ඔය කොටස් ගොඩාක් ප්‍රධාන කොටස් කීයද පුෂ්පේද? අපුතේ ප්‍රධාන කොටස් කීයද? ප්‍රධාන කොටස් පුතා තුනයි. ඕම් පාඩම් කරමු. ප්‍රධාන කොටස් තුනයි. මොනවද පුතා ප්‍රධාන කොටස් තුන? ඒ ප්‍රශ්නේ තමයි දුන්නේ. ලියන්න උත්තරේ. මණිපත්‍ර. 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 ඊට පස්සේ පුතා දෙවනියට දලපත්‍ර. දලපත්‍ර. ඒ දලපත්‍ර ලියනකොට පුතේ දැන් මම මේක දැන් මේ සාමාන්‍ය ඒ කියන්නේ මොකද්ද ඒකට අපි කියන්නේ? නිකල්ලා යන්න කියන්නේ නිකල්ලා යන්න. නමුත් පුතා මට හිතෙන්නේ මං මේ ඉස්සර මට මතකය මං කල්පනා කරොත් මුල්තදලා යන්න එන්නේ පුතේ. හරි නේද? ඈ මුල්තදලා යන්න දැන් ඔයගොල්ලෝ සිංහල ඉගෙන ගන්නවනේ පුතේ මේ මේ හරි. එතකොට දලපත්‍ර කියන්න පුතා මුල්තදලා යන්න එන්නේ. බලන්න මම ඒක මං හරියට අහලා කියන්නම් සිංහල සර් කෙනෙක්ගේ. මොකද පාසල කිව්වොත් දැන් බලන්න පුතේ ඔය වෙනස පාසල කිව්වොත් එකක් පාසල කිව්වොත් තව එකක් උනේ. උගර ඔයාලා යන්නේ පාසලටද පාසලටද? ඈ? ඔයාලා යන්නේ පුතේ පාසලට. පාසල කියන්නේ පුතේ ඒක වෙළඳ සලක් වගේ පුතේ. සලක්. හරි? ඔයාලා යන්නේ පාසලට. ගොඩක් වැරදින්නේ පුතේ. ඒකට අපි ඔය සමහර ඒවා ඒ වගේ පුතේ තියෙනවා. හරි? තව තව පුතේ දැන් ඔය මල කියන එක පුතා මේ මයන්න අපි මෙතන භාවිතා කරන්නේ මොන ලයන්නද? දන්තද මූර්තද කියලා තියෙනවනේ. ඒකට මෙතනදී භාවිතා කරන්නේ පුතේ මල මොකද්ද පුතා? දන්තජ. ඕක මූර්තජ වුණොත් මොකද වෙන්නේ? හරි? ඉතින් අන්න ඒ වගේ පුතේ ඒ වගේ තියෙනවා පුතේ. නිසා මතක තියාගන්න. එලා ලියන්න පුතේ. මණිපත්‍ර දලපත්‍ර තුන්වැනි එක ජායාංගය කොහ ලියන්න පුතේ? ජායාංගය තුන්වැනි එක ජායාංගය පැතිරක් කුමංගය. ජායාංගය පැතිරක් පැතිරක් පුතේ. ආ ඒක තුනයි දෙන්නේ. මම තුනයි දුන්නේ. මෙමයයි ලියන්නේ. ජායාංගය කොහම පැතිරක් කුමංගය. හරි අපි ඔතනින් පුතේ එතකොට අද දවස සම්පූර්ණ කරනවා. බාන පුතාලා සිළු දෙනා මහන්සියලා වැඩ කරන්න පාඩම් කරන්න මම ඉදිරියට වැඩ කොටස් ටික පුතේ ඔයගොල්ලන්ට හොඳට කරලා දෙන්න. ඉතින් හැමදාම ඇවිල්ලා වැඩ ටික කරන්න පුතේ. හරිද? මංගය ජායාංගේ මතකයිනේ? අනේ පුතේ. එතකොට පුතා ගෙදද්දී ඔය රූප සටහන් ටික අදන් එන්න පුතේ. ආප්ෂීට් කොලේක ඔය රේණුවක කොටස් පුෂ්පයක ජායාංගය එතකොට අපිට ඉක්මන් වෙනවා පුතේ. ඒකම පොඩ්ඩක් දාගන්න පැන්සලෙන් පුතා. ක්‍රියාකාරකම 1-8 වගුව සම්පූර්ණ කරා. 1-3 මේ ක්‍රියාකාරකම 1-8 තියෙන 1-3 වගුව සම්පූර්ණ කරා. මම දාන්නම්කෝ ගෲප් එකට. එතකොට ඒක කරන්නකෝ. මම වගුව දාන්නම්. හරි? ඒක කරන් එන්න පුතේ ගෙදරට. වගුව දාන්න. හරි? මම දාන්නම් ගෲප් එකට. එනම් පුතා
I bow on Sildana Temana. Pardon? Emana Sildana Navata, National Panthe to the Hamuemu. The other Vada Kalam. I would have said my Sildana. I bow on teacher, sir. I bow on Buddha.